මාත්මයා. අම්දින මගින් ඉඳලා අහන්නේ. ආ හොඳයි. මේ වීඩි නැහැ කෝ නැහැ. හම්බුනේ. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අපි ධර්ම දේශනාවට සම්බන්ධ වෙන කාරුණික පින්තුනි අද දවසේ අපට සාකච්ඡා කරන්න තිබෙන්නේ පරිසම්පාදයට අදාළව තිබෙන ඒ විශේෂතාවල තවත් විශේෂතා දෙකක් ගැන ඉතාම වැදගත් විශේෂතා දෙකක් ගැන තමයි සාකච්ඡා කරන්න තිබෙන්නේ. ඉතින් ඒ සතියේ සාකච්ඡා කළා විශේෂයෙන්ම කාලය, කියන්නේ කාලයේ සම්බන්ධව කොහොමද පරිසම්පාදේ පිටියන්නේ, ඒ වගේම ද්වාදස ආයතන විග්‍රහය, සාමාන්‍ය විග්‍රහය ගැන සාකච්ඡා කළා. ඉතින් අපි එහෙනම් බලමු කොහොමද ඊළඟ මම අත්වසීම කාරණා දෙකක් ගන්නවාද. ඒ තමයි අර මම ඉදා කතා කරන්නේ සන්ධි තුනක් තියෙනවා කියලා. ඒ සන්ධි තුන කියන්නේ පරිසම්පාදය කියන්නේ මේ සංසාරේනේ. මේ සංසාරේ නවත්තන්න පුළුවන් වෙන තැන් තුන පරිසම්පාදය නවත්තන්න පුළුවන් තැන් තුන. ඊට පස්සේ ඒ තුන සාකච්ඡා කරලා ඒ තුනෙන් පස්සේ අපිට පුළුවන් බලන්න අර වට්ට තුන, يعني වට්ට තුන තමයි අපිට ඇත්තට මේ සන්ධි තුනෙන් කැඩෙන්නේ වට්ට තුන. ඒවට කෙලෙස, කම්ම සහ විපාක. ඉතින් ඒ නිසා අපි හිනා බලමු අද සුවිශේෂී දවසක් දෙසැම්බර් මාසේ 31 වෙනිදා 2021. එතකොට අපි කල්පනා කරලා බැලුවොත් අපට පේනවා අපේ අභිධර්ම සාකච්ඡාවල මම හිතන්නේ අද අපි සිද්ධ කරන්නේ මගේ මතකයේ හැටියට කීවෙනි සාකච්ඡාවද අද අපි කරන්නේ 30 වෙනි සාකච්ඡා. එතකොට අදට සාකච්ඡා 30ක් කරලා අවසන් කරන්න යන්නේ. අද 30 වෙනි සාකච්ඡාව 2021 අවුරුද්දේ අවසාන අභිධර්ම දේශනා සාකච්ඡාව. ඉතින් අපි මේක නවතින්නේ නැහැ, ඉස්සරහට යනවා. මොකද අභිධර්ම කියවෙන පස්සේ ගොඩාක් දේවල් අපිට දැනගන්න පුළුවන් නිසා. එහෙනම් දැන් යමු ස්ලයිඩ්ස් වලට. එතකොට මම කලින් කල්පනා කරේ මේවා වෙනම කරන්න. නමුත් මට තේරුණා වඩා හොඳයි දැන් එකට තියෙන සම්බන්ධතාවයන් කරන්න. දැන් ඔබට මම පෙන්නන්න ඉස්සරහට මේක අද කරලා ඊට පස්සේ තියෙන අර වට්ට තුන ඊළඟ දවසේ කරන්න හිතුවට, නමුත් ඒ දෙකම එකට කරන්න තමයි අවශ්‍ය වෙන්නේ, නැත්නම් ඒක පැහැදිලි වෙන්නේ නැහැ. දැන් මෙන්න මේ තියෙන්නේ. දැන් මම කල්පනා කරේ මේ දැන් අපි එදා එදා අපි කරන්නේ කාල, ද්වාදස ආයතන, චතු සංකේත තුන අපි කරානේ. ඒ තුනම අපි කරා. මේකත් කාලින් කරා. එතකොට මෙතන 4 පමණක් කරන්න හිටිය, නමුත් 4යි 5යි දෙකම කරන්න අවශ්‍ය වෙනවා. මොකද සන්ධි විශ්ලේෂණය සහ චක්‍ර විශ්ලේෂණය. ති සන්ධි තිනි පට්ටාන. අපි දැන් මුලින්ම සන්ධි විශ්ලේෂණය කරගමු. හොඳයි. දැන් මේ පරිසමුප්පාදයේ අංග කීයක් තිබෙනවද? මට උත්තර දෙන්නත් ඕන කට්ටිය. 12ක්. 12ක්. කවුරුද දන්නව නේද? මේකෙම එක විග්‍රහයක් නේක නේද? මෙතන තියෙන මේ
දෙවන විග්‍රහය තමයි ඒක තියෙන්නේ ද්වාදස ආයතන විග්‍රහ. මේ ඉලක්කම් වලින් තිබෙන්නේ අන්නේ නිදාන දෙක නිදාන තුන නිදාන හත අට දහය පුළා. ඒතර අපට මේ සංසාර ගමන අපේ පවතින්නේ පරිසම්පාදේ නිසා. එහෙනම් පරිසම්පාදේ නැති කරන්න ඕනේ. මේක කැඩෙන්න ඕන කොතනකින් හරි. එතකොට තමයි සසර අවසන් වෙලා නිවනට සම්බන්ධ වෙන්නේ. නිවන් දකින්න. සසරින් බැහැරවන්නේ. ඒතර දැන් සූත්‍ර පිටකේ විවිධ පුද්ගලයෝ ආරි තත්ත්වයට පත් වෙනවා අපි අහලා තියෙනවා නේ. ඒ කියන්නේ සෝතාපට්ටි ඵලයට පත් වෙනවා, සකදාගාමි ඵලයට, සනාගාමි, අරහත් වගේ ඵලවලට පත් වෙනවා. නමුත් අපට තේරෙන්නේ නැහැ මේක ඇතුලේ තියෙන සිදුවෙන දේ මොකක්ද? ඒකේ පුද්ගලයෝ කොහොමද වෙන්නේ කියලා. ඒතර මේ අය මේ පරිසම්පාදයේ කියන සංසාරේ අවස්ථා තුනකට කඩා ගන්නවා වෙන්න පුළුවන්. මේකෙන් එකක් තමයි ඒගොල්ලෝ කරගන්නේ. එක එක්කෙනාගේ තියෙන ශක්තිය අනුව. දැන් මුලින්ම තිබෙන සංදිය තමයි සංඛාර සහ විඥාන සංදිය. දැන් මේකෙන් කියන්නේ මොකද්ද? මෙන්න මේ සංදිය කැඩෙනවා. ඒ කියන්නේ දැන් සංඛාර වලින් විඥාන වලට යන්නේ නැහැ. ඒතර ඒක තමයි මෙතන කියන්නේ. දැන් අපි ඊළඟ ස්ලයිඩ් එකම පෙන්නම්. දෙවන සංදියෙන් වෙන්නේ වේදනාවෙන් පස්සේ තණ්හාව හැදෙන්නේ. වේදනාවෙන් පස්සේ වෙන මොකක් හරි එකක් වෙනවා. සංඛාර වලින් පස්සේ වෙන මොකක් හරි එකක් වෙනවා. කම්ම භව නැත්නම් භව කියන එක ඊළඟ දෙන්නේ ಜಾති. ඒතර භවෙන් ಜಾති හැදෙන්නේ භවෙන් වෙන මොකක්ද කියන්නේ. හැබැයි මේ ඔක්කොම වෙන්නේ හොඳට කෙනෙක්ගේ. සාමාන්‍ය කෙනෙක්ගේ වෙන්නේ සංඛාර වලින් විඥාන හැදෙනවා, වේදනාවෙන් තණ්හා හැදෙනවා, භවෙන් ಜಾති හැදෙනවා නේ. සාමාන්‍ය එක නෙවෙන්නේ නේ. අපි දැන් කතා කරේ පහුගිය දවස්වල නේ. එහෙම නේද? එහෙමයි. සාමාන්‍ය කෙනෙකුට වෙන්නේ සංස්කාර තිබ්බම විඥාන හැදෙනවා, වේදනාවෙන් තණ්හාව හැදෙනවා. කී යන විදියට දැන් බලමු මෙන්න මොකක්ද කියලා ඉස්සරහට. දැන් මේක මම හදපු එකක් පෙන්නන්නේ මේ රතු පාටින් පේන කඩා ගන්න පුළුවන් තැනක් ඇත්තටම. දැන් මෙතන අපිට පේනවා අර මුලින්ම කියපු එක සංඛාර විඥාන මෙතන සංඛාර වලින් නවතිලා වෙන මොකක්ද එකක් වෙනවා. අපි ඊළඟ ස්ලයිඩ් වල මේ කතා කරමු මේක. නමුත් මෙතනින් කැඩෙනවා. විඥාන වලට යන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා දෙක තුන අතර සංදියක් තියෙනවා. දෙකෙන් තුනට යන්නේ නැහැ. දෙකෙන් වෙන මොකක්ද එකක් වෙනවා. බයිපාස් වෙනවා. يعني බයිපාස් වෙනවා. ඒ වගේම මෙතන අපිට පේනවා වේදනාව සහ තණ්හාව අතර වේදනාවෙන් තණ්හාවට යන්නේ නැහැ. වෙන මොකක් හරි එකක් මෙතන වෙනවා. මෙතන භවෙන් ජාතියට යන්නේ නැහැ. භවෙන් වෙන මොකක් හරි දෙයක් වෙනවා. දැන් මෙහෙම ගමුකෝ අපි මෙතන සමහර අයට තේරෙන්නේ නැති වෙන පුළුවන් මේක. දැන් මේ පරිසමුප්පාදය හිත හේතුඵල ධර්මය ගොඩාක් අය හිතන් ඉන්නේ මේක වෘත්තයක් අනුව යනවා කියලා නේද? එහෙම තමයි සාමාන්‍ය අදහස. ඔව් සාමාන්‍යයෙන් අපි හිතන් ඉන්නේ වෘත්තයක් අනුව යනවා. නමුත් එහෙම යන්නේ නැහැ හැම වෙලාවෙම. එම නිසා මේක වෙනස්කම් තියෙනවා. මේක ලිනියර් ප්‍රොසෙස් එකක් නෙමෙයි, රේඛීය විදිහට යන එකක් නෙමෙයි. මේක යන්නේ නැහැ. ඒතර මේකේ අවස්ථා තුනකදී කැඩෙන්න පුළුවන්, කඩා ගන්න පුළුවන්, බයිපාස් කරගන්න පුළුවන්. ඒතර සංස්කාර වලින් විඥාන වලට යන්න දෙන්නේ නැතුව වෙන දෙයක් අපිට කරගන්න. හොඳ දේවල් හොඳයි. කුසලයට බර මේ සසර ගමන අවසන් කරන්න පුළුවන්, වැඩක් කරගන්න පුළුවන් තැනක් මෙතන. සංඛාර වලින් විඥාන වලට යන්න දෙන්නේ නැතුව වෙන දෙයක් කරගන්න. වේදනාවෙන් තණ්හාවට යන්න දෙන්නේ නැතුව භවයෙන් ජාතියට නැත්නම් කර්ම භවයෙන් උප්පති භවයට යන්න වෙන දෙයක් කරගන්න. ඉතින් අපි එදා කතා කරානේ මෙතන මේ අතීත හේතු දෙකයි අවිජ්ජා සංඛාර වර්තමාන ඵල මෙතන පහක් තියෙනවා. වර්තමාන හේතු තුනයි අනාගත ඵල දෙකයි. චතු සංකීපේ කතා කරපු ටික. ඒකට තමයි දැන් මේක එන්නේ. දැන් මේ කැඩෙන දේවල් ටික තියෙන්නේ පස්සේ අපි ඒක සාකච්ඡා කරමු. මේක තියෙන්නේ තීනි වට්ටවල අර මකිවේ චක්‍ර තුනක් තියෙනවා කියලා. ඒ චක්‍ර තුනෙන් තමයි බලා ගන්න පුළුවන් මේ සන්ධි වල කැඩෙන තැන් ටික මොනවද කියලා. හරි. හොඳයි. පරිසෝපාදී තීනි සන්ධි. මේ තීනි සන්ධි කියලා මම පාලියෙන්ම දැම්මේ. يعني තුන තීනි කියන්නේ තුන කියන එක. සන්ධි කියන්නේ අර කැඩෙනවා කියන එක. ඒතොර සන්ධි තුනක් තියෙනවා. ඇයි මේක අධ්‍යයනය කළ යුතු වන්නේ? පරිසෝපාදී පිළිබඳ අභිධර්මයේ සඳහන් කරන පරිදි මෙම සන්ධි අපගේ සංසාර ගමනේ ඉතා දරුණු අවස්ථාවක් තුන නිර්මාණය කරයි. දැන් ඌගේ අනිත් පැත්ත තමයි ඒක හරිම වැදගත්. දැන් මෙතනට ගියොත් නැවත දැන් මෙන්න මෙතනින් මෙතනට යන්නේ ඒක. සංඛාරයෙන් හදිසි හරි විඤ්ඤාණයට යන්නේ.
සාමාන්‍ය වෙන්නේ එකනේ. වේදනාවෙන් තණ්හාවට යන. කර්ම භවෙන් උප්පත්ති භවයට. මේවා තමයි ධර්මම තැන් ටික. සසරේ අපි බොහෝම සැරට ගමන් කරන්නේ ඔන්න ඔය තැන් තුන පිළිබඳ තියෙන ප්‍රශ්නයක් එක්ක. දැන් අනිත් ඒවා ඊට පරිබාහිර දේවල් තමයි. දැන් සංස්කාර වලින් විඥාන හැදෙනවා කියන්නේ මොකක්ද කියලා? උපදිනවා කියන එකනේ. නේද? වේදනාවෙන් තණ්හාව හැදෙනවා කියන්නේ මේ ජීවිතය කරගන්න ලොකුම අකුසල් ටික කරගෙන කෙලෙස් හදා ගන්න. කර්ම භවෙන් උප්පත්ති භවය හැදෙනවා කියන්නේ ඒ මොකද්ද? උප්පත්ති පුනර්භවයනේ. පුනර්භවය. පුනර්භවය. මෙතන ආයු සංඛාරයෙන් විඥානය කියන්නේ මෙහි උපදිනවා. වේදනාවෙන් තණ්හාව කියන්නේ මෙහි ඉඳගෙන ගොඩාක් අකුසල අරමුණු කරගෙන ඒවට තෘෂ්ණා හදාගෙන ඉස්සරහට යනවා වේදනාවට. මෙතනින් ඊට පස්සේ මරුණයින් පස්සේ ආයි උප්පත්ති භවයට. එහෙනම් මේ තුන ඉතාම සම්දිස්ථාන තුනක් කඩා ගන්න තැන තුනක් හේතු තමයි. එබැයි මේ තුන තමයි ගොඩා ධර්මම තැන් තුන මේ මේ තියෙන ක්‍රියාවලිය. එසේම සුභ ආරංචියක් තියෙනවා අපිට සසර ගමන නැති කරගන්නට පුළුවන් වන්නේද මෙකී සංදි තුනෙන් එක් ආකාරයකට හෝ කියන්නේ කොකිලේස වටය තුලින් නැති කරගන්න පුළුවන් අපිට මේක කඩා ගන්න පුළුවන් ඒක විපාක වටයෙන් කඩා ගන්න පුළුවන් කම්ම වටයෙන් කඩා ගන්න පුළුවන් මෙකී සංදි තුනෙන් එක් ආකාරයකට හෝ සසර ගමන පරිසම්පාද ක්‍රියාවලිය නවත්වා ගන්න දැන් කෙනෙක් බලයි ඇයි මම මේ කෙලිම වට ටික මෙතන සංදි වල සම්බන්ධ කරන්නේ මේ සංදි වල තියෙන්නේ වට තුන මම මෙතනදී පෙන්වුවා මම දන්නේ මේ තියෙන සංඛාර විඥාන එතන කැඩෙන් අපිට කඩා ගන්න පුළුවන් වෙන්නේ කර්ම වටය වේදනාව තණ්හාව තුන තියෙන සංදිය කඩා ගන්න පුළුවන් වෙන්නේ විපාක වටය තුනේ කම්ම භවයේ උප්පත්ති භවයේ තුන අපිට කඩා ගැනීම තියෙන්නේ කිලස වටය හදාගත්තු දැන් අපි දන්නවනේ මේ අපි ඉස්සර කතා කරමු. ඒතර ඔය ස්ලයිඩ්ස් ටිකේ ඔච්චරයි මම මට සම්දි තුන කියන්න අවශ්‍ය උනේ. මේ දක්වා මොන හරි ප්‍රශ්නයක් තිබෙනවද අපි ඉස්සර ඉතකට යන කලින්? නෑ අම්දරනේ පැහැදිලි. අනිත් අයට තිබෙනවද මේ දක්වා මොකද අපි දැන් ඉස්සරහට යනවා ටිකට. පැහැදිලි යහමයි. එන විදිහට අපි අහමු. ඊළඟට ඊළඟට කාල චක්‍ර තීනි වට තුනෙනි කෙලෙස කම්ම විපාක මේ තීන අපි දැන් හතර කරා දැන් පහට යනවා චක්‍ර විශ්ලේෂණ දැන් මේක පැහැදිලි කරලා තිනවා පටිච්ච සමුප්පාදය වෘතාකාර ක්‍රියාවලියක්ම වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් වෘතාකාර තමයි දැන් ගොඩක් අය මේක අදී කොහොමද මේ ඩ්‍රෝ කරන්නේ සාමාන්‍ය ගොඩක් තැන් වල පොත්වල දිනේ කොහොමද රවුමක් විදිහට රවුමක් ගන්න ඉතින් රවුමක්ම යන්නේ නැහැ මේ රවුම තමයි යන්නේ සාමාන්‍ය නම් හැම වෙලාවෙම රවුමකින් යන්නේ නැහැ එය විවිධ ස්වරූප ගන්න පුළුවන් ක්‍රියාව එම නිසා ප්‍රධාන ක්‍රියාවලිය ඇතුළේ 12 ඇතුළේ සුපුරුදු වෘත්තාකාර නිදාන මග හැරල යන අවස්ථා තියෙනවා අපි ඒකට අන්ඩර් කරන්ට්ස් හරි ෆීඩ්බැක් ලූප්ස් කියන ඒවාට මේ හේතුවෙන් පරිසම්පාද ක්‍රියාවලිය පිළිබඳ අවිනිශ්චිත ස්වරූපයක් තියෙනවා. අත්‍තරම අවිනිශ්චිත නෑ ඒක නිශ්චිතයි එක්තරා විදියකට දැනගත්තොත්. නමුත් ඒ ෆීඩ්බැක් ලූප් එක කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ ඇති වෙච්ච මොනවා හරි ක්‍රියාවලියක් තුළින් තවත් දෙයකට මාර්ගයක් හැදෙනවා නම්. දැන් ඔය අර වට තුන හරහා තියෙන සන්ධි වලින් වෙන්නේ ඒකයි කරන්නේ. කඩාගෙන ඉන්නේ. බලන්න. මේ තියෙන්නේ අන්නේ ටික. පරිසම්පාද ප්‍රධාන ක්‍රියාවලිය ඇතුලේ තියෙන ෆීඩ්බැක් ලූප්ස් කියලා අපි කියමුකෝ. කිලේස වටේ ඔන්න එක ෆීඩ්බැක් ලූප් එකක්. මොකද මේ ෆීඩ්බැක් ලූප් එකක් කියන්නේ සිංහලෙන් අපි කිව්වොත් මග හරින්න පුළුවන් තැන. පටිච්ච සමුප්පාදයේ මේ 12 යන විදිය නවත්ත ගන්න පුළුවන් විදියක්. කිලේස වටේ පාවිච්චි කරනවා. කිලේස වටේ කියන්නේ අර වට තුනේ එකක් නේ. තීනි වටානේ කිව්වේ. අර සංදි තුනට සම්බන්ධන වට තුන. එහෙනම් පළවෙනි වටේ කිලේස වටේ. කිලේස වටයෙන් වෙන්නේ මොකද්ද මෙන්න මේ තුන අතරේ තමයි යාගේ වැඩ වෙන්නේ අවිජ්ජාවයි තණ්හාවයි උපාදාන තව කීයක් තියෙනවද එහෙනම් දැන් මේ අපි හැලෙන ඒවා නිදාන නමයක් තියෙනවා තව නමයක් තියෙනවා හැලිලා ඒවා අදාළ වෙන්නේ නැහැ මෙතන ඒ කියන්නේ කිසියම් පුද්ගලයෙක් ඉහළ ප්‍රඥාවකට පත්වෙච්ච අවස්ථාවක මෙන්න මේ තුනෙන් විතරක් වැඩ කරගෙන යාට සසර ගමන මිදෙන්න අවිචාවයි තණ්හාවයි උපාදයි. එයාට අදාළ වෙන්නේ නැහැ මේ 12. ඒ නමේ අනිත් නම. ඒ වගේම කම්ම වටේ. කම්ම වටේෙන් කෙනෙක් පරිසම්පාද නවත්තන්න පුළුවන් වෙන්නේ ෆීඩ්බැක් ලූප් එකක් වශයෙන්.
කර්ම භවයයි සංස්කාරෙන් සංස්කාරය අතර පමණයි යා කටයුතු කරන්නේ. ඒ කියන්නේ අර සංඛාර කියන තැන අවිජ්ජාපත්‍ය සංඛාරයි සංඛාරයි මේ පැත්තෙන් තියෙන මොකද්ද? භව සංඛාරයි භවය අතර විතරයි යාගේ සම්බන්ධය කරගන්නේ. යා ඒ දෙකෙන් කම්ම වටේ හදාගෙන කම්ම වටෙන් සසරේ මිදෙනවා පරිසම්පාදේ නවත්තනවා. ඊළඟට විපාක වටේ. දැන් විපාක වටෙන් කෙනෙක් සසරින් මිදෙන්න පරිසම්පාදේ නවත්තන්නේ කොහොමද? යා මෙන්න මේ ආකාරයට. උප්පත්ති භව ඒ කියන්නේ මොනවාද භව කියන එක. ඒ වගේම ඊළඟට ජාති කියන්නේ මෙතන පොඩි ගැටලුවක් තිබෙනවා. කම්ම භව සහ කම්ම භව සහ උප්පත්ති භව කියන එකනේ. ඔව් අපි ඒක හදාගමු. අපි සරලව ගමුකෝ. අපි ගමු භව සහ ජාති. අපි එහෙම ගමු. මේක අපි කැපුවම හරි ගැටලුවක්. තර භව සහ ජාති. දැන් භව කියන්නේ කර්ම භවයේ ජාති කියලා උත්පත්ති කරනවා. ඒතර එයා කරන්නේ කර්ම භවයේ උත්පත්ති භවය ජාති, ජරා මරණ, විඥාන, නාම රූප සලආයතන පස්ස වේදනා. ඔන්න ඔය ටික විතරක් එයා පාවිච්චි කළා. එයාට ගැලපී එයාට අදාළ වෙන්නේ ටික විතරයි. ඒතර තුන කීයක් තියෙනවද? 1 2 3 4 5 6 7 8. එයා 8ක් පමණ එයා අදාළ කරගෙන පරිසම්පාද නවත්තලා සසරින් මිදෙනවා. ඉලස වටේ කම්ම වටේ විපාක වටේ. ඉතින් අපි දැන් පැහැදිලි කරගමු රූප සඳහන් මා. අපි යනවා මුලින්ම ඔන්න කෙලෙස වටේ. මේක පේනවද මේ පැහැදිලිව? පේනවා. දැන් කෙලෙස වටේ දැන් ඔබට පේනවා මේ සාමාන්‍ය වෘත්තාකාරව තිබෙන අංග 12. නමුත් කෙලෙස වටේෙන් කෙනෙක් පරිසම්පාදේ නවත්තන්නේ කොහොමද? මේ පුද්ගලයා කෙලින්ම අවිද්‍යාවෙන් තෘෂ්ණාවට යන ක්‍රියාවලියත් ඒ තෘෂ්ණාවෙන් උපාදාන වන ක්‍රියාවලියත් නැවතත් අවිද්‍යාවට යන ක්‍රියාවලියත් හරහා එයා සසරින් මිදෙනවා. ඒ කියන්නේ මොකද්ද? සරලව ගත්තොත් මොකද්ද ඒ කියන්නේ? එයා විද්‍යාව හදා ගන්නවා. ඊට පස්සේ ඒකෙන් තෘෂ්ණාව නැති කරගෙන උපාදාන නැති කරගෙන අවිද්‍යාවෙන් මිදලා විද්‍යාවට යනවා. විද්‍යාවේ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධනේ. එහෙනම් අවිද්‍යාවයි කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අනෝබෝධ කියලා නේද කියන්නේ? එහෙමයි. එහෙම නේද කියන්නේ? අන්න. ඒතොර යාට විද්‍යාව හදාගෙන කිලේස වශයෙන් ඇදී අවිජ්ජා තණ්හා උපදන්. අන්නේ එතන අවිජ්ජාව නැති කරන් විද්‍යාව හදාගත්තම තෘෂ්ණාව නැහැ, උපාදාන නැහැ. එයා එතනින් වැඩි අවසන් කරගන්න. සසර ගමන අවසන් කරගන්න. ඒතොර යා මේ නිදාන තුනක පමණ එයාගේ ගමන තියෙන්නේ. එයාට සංඛාර, විඥාන, නාම රූප මේ ටික අදාළ නැහැ වේදනාවට. මෙතනින් භව ඉඳලා ජරා මරණ දක්වා අදාළ. තව පැහැදිලි කරගමු. කෙලෙස වටේදී අවිජ්ජා නැත්නම් අවිද්‍යාව විද්‍යාව බවට පත් කරගන්න. කෙලෙස වටේ අනෙකුත් සියලු පරිසම්පාද ක්‍රියාවලින් මගහැර යනවා. ෆීඩ්බැක් ලූප් එකක් වෙනවා. එතනනේ. එහෙම ගත්තොත් මේ ටික ඔක්කොම බයිපාස් කරලා තියෙනවා. සංඛාර බයිපාස් කරලා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කර්ම භව උප්පත්ති භව ජරා මරණ කොම් බයිපාස් කරලා මෙතනින් මෙතෙන් මේ ටික හරහා පමණක් එයා ගිහිල්ලා විද්‍යාව හදාගන්න. විද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට පත් වෙන. ඒතකොට අවිද්‍යාව කියන එක අපි හදාගන්න ඕන දෙයක්ද? නෑ. මේ මොහොතේත් හැදෙන්න පුළුවන් නේද? අවිද්‍යාව නිතර හැදෙන එකක් නේ. වල් ගහක් වගේ නේද? ඒක නේ. නිකන් හැදෙනවා. හැබැයි විද්‍යාව හදා ගන්නවා. ඔය කියන්නේ අපි වර්ධනය කරගන්න. උත්තර දිනු කරගෙන නේද? චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කරන්නේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, පුත ඥාන නේද? තිපරිවට්ටේ. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කුත ඥාන. ඒක තිපරිවට්ටේ. ඊළඟට මේ තව තියෙනනේ ද්වාදසාකාරය කියලා ඒ තුන අදාළ වෙනවනේ දුක්ඛ ආර්ය සත්‍යයට තියෙනවා තුනක්. දුක්ඛ සමුදය ආර්ය සත්‍යයට තුනක්. සත්‍ය කෘත්‍ය කෘත දුක්ඛ නිරෝධාර සත්‍යයට ආයිත් සත්‍ය කෘත්‍ය කෘත ඥාන තුන තියෙනවා.
දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර සත්‍යයටත් තියෙන සත්‍ය ඥාන ප්‍රති ඥාන දැන් 12ක් කියලා ගන්න ද්වාදසාකාර තිපරි වට්ටං ද්වාදසාකාර ධම්මචක්කප්පවත්ත සූත්‍රය කියන්නේ එහෙනම් අන්න එතනට එනකොට යා අර විද්‍යාව කියන්නේ හිත දියුණු කරාගෙන ප්‍රඥාවට දාන මාර්ග හදා හිත දියුණු කරාගෙන අවිද්‍යාවෙන් මිදිලා විද්‍යාවට පත් වෙනවා අන්න ඒ විද්‍යාවට පත් වෙනකොට යා මේ කුෂ්ණනේ එතනක් කියන්නේ එහෙමනේ විද්‍යාවට පත් වෙනකොට කුෂ්ණාව නැති වෙනවනේ ඊටර මේ දුක්ඛ සමුදයට හේතු වන තෘෂ්ණාව නැති වෙනවා. එහෙනම් උපාදානය පිළිබඳවත් තිබෙන ආකල්ප නැති වෙල යනවා. එහෙනම් එයා එතනින් සසර මිදෙනවා. ඒක පැහැදිලිද? එහෙමයි හැමදෙරම. මේ එහෙමයි හැමදෙන්නේ. ඊළඟට කම්ම වට්ටේ. දැන් මේක මතක තියාගන්නකො. දැන් මේක අපි ආයි දැන් මෙතන අර සංදිය සම්බන්ධ කරමු. දැන් මෙතන තියෙන්නේ මොකද්ද සංදිය? අවිද්‍යා සංකාර මොකද මේ සංදී නම කම වටේ අර සංදී තුනක් කතා කරන්නේ සංකාර විඥාන සංදී ඊළඟට අවිද්‍යා තණ්හා තන් අවිද්‍යා තණ්හා උපාදාන සංදීක් කතා කරන්නේ එහෙම දැන් මම පොඩක් පෙන්නන්න කම මතක් වෙන්නේ දැන් උතන විච්ඡදී අපි හොයාගමු මේ තියෙන දැන් මේ වෙච්ච දේ මෙතනින් බලමු. කොහෙද ඒක තියෙන්නේ? වේදනා තණ්හාක. නෑ. අර අර දැන් ඔය අපි දැන් බලපු ඒ කතාව කොහෙද මේක අදාළ වෙන්නේ? කිලේශ වටේ කතාව. වේදනා තණ්හා සංදීයට නේ නෑ. කම්ම භව උප උපත්ති භව. කම්ම භව උපත්ති භව. මොකද ප්‍රශ්නය නේ? වේදනා තණ්හා සංදිර අදාළ වෙන්නේ නැහැ. ඒක වෙන කතාවක් කි. ඒ විපාක වටේ ඉස්සරහට තියෙන එක. කිලේශ වටේ නේ. කිලේශ වටේ අදාළ වෙන්නේ. ඒතර දැන් මෙතන කියන්නේ කම් කියන්නේ ජා මේ මොනවාද? භව සහ ජාති. නේ? ඒ කියන්නේ භව සංදී. භව සංදී. භව සංදී කියලා කියන්නේ ඇයි? දැන් මෙතන ඩායි යමු. භවසන්ධිය කියන්නේ ඇයි? සයිට් එක පේනව නේද? එහෙමයි. එහෙමයි මදුරනේ. මේ භවයට යන්නේ නැහැ නේද? අන්න. මෙතනින් දැන් උපාදානෙන් හරිනම් භවයට යන්නේ නැහැ. කර්ම භවයට. ඒකම අපිට අනිත් පැත්තට ගන්න පුළුවන් නේද? ඒ කියන්නේ දැන් මොකෙන්ද මේ අවිද්‍යාවෙන් සංකාර හැදෙන එකත් නවත්තලන තියෙන්නේ. නෑ ඒක වෙන එකක්. දැන් මෙතන සංකාර විඥාන සංධිය. ඔව් ඒක. ඔව් ඔව් ඔව්. ඔහෙම ගන්න පුළුවන් නමුත් සාමාන්‍යයෙන් මේක දැන් අපි මෙතනින් එහාටනේ යන්න ඕනේ පුස්තාකාර ගමනේ ඉස්සරහට යනවා මේ ටික තමයි බයිපාස් වෙන්නේ මේ ටික බයිපාස් වෙලා කොහොම ඊළඟට මෙතනින් එහාට බයිපාස් වෙන්න ඕනනේ يعني ඊළඟට සසර ඉපදීම සම්බන්ධව ඒ නිසා ප්‍රධානම දේ මේ භව සහ ජාතිය මේ තමයි يعني උපාදානෙන් එහාට යන්න ඕනේ අවිජ්ජාවෙන් අන්නත් මේ ටික බයිපාස් වුණා දැන් තෘෂ්ණාව ඇති වෙලා තිබෙනවා උපාදාන තියෙනවා එහෙනම් භවයට යන්නේ. කර්ම භවයක් යන තු එයා සසරින් මිදලා විද්‍යාවට පත් වෙනවා. මේ ටික බයිපාස් වෙනවා. ඒතර මේ ටික බයිපාස් කරලා මෙතනින් පටන් ගත්තම ඉතින් ආයි මේ ටික ගැන මොකද සංඛාර කරන්නේ මේ තණ්හාවට ගේන එකනේ. එහෙම ආමුදල. ඒතර ඒක ගැන ලොකු අදහසක් නෑ. ඒ කියන්නේ කොහොමත් එක වෙන එකක් මේ දක්වා වෙන එක. මෙතනින් එහාට යන ගමනට මොකද්ද වෙන්නේ? අන්න. ඒක නවත්තලා කියන්නේ. මේ එරෝ එකෙන් කියන්නේ ඒකයි. මෙතන ඉහාට යන ගමන නැහැ. උපාදානයෙන් නැවතිලා විද්‍යාව හදාගන්න. එහෙනම් මෙතන වෙන්නේ මොකද්ද? සංදී මෙන්න කම්ම භව උප්පත්ති භව සංදිය තමයි ඔන්න කෙලේශ වට්ටියෙන් කියන්නේ. එතකොට දැන් ඒකේ තව කතාවක් තියෙනවා. මේක වෙන්නේ වර්තමාන හේතුයි අනාගත ඵල අතරේ තමයි ඒක වෙන්නේ. ඒ කොහොමද ඒ කියන්නේ? දැන් අපි ඉදා කතා කරා මේ තියෙන. එහෙනම් දැන් මෙතන වර්තමාන හේතු වර්තමාන හේතුනේ තමයි මේ අපි තෘෂ්ණාව කියන නේද මේ හදන එකක් නේ තෘෂ්ණාව උපාදානෙත් මෙහි තියෙන එකක් නේ භවයේ කර්ම භවයත් අපි මෙහි නේ අන්තිමට තියෙන්නේ නේ කර්ම හදාගන්නේ මැරෙනකොට අන්න එහෙනම් එතනින් එහාට යන එක නවතිනවා වර්තමාන හේතු සහ අනාගත ඵල අතර තියෙන සංධිය කඩා කප්පල් කරනවා මෙන්න මේ කිලේශ වටේ හරහා මේ
ඉස්සරහට යන්නේ භවෙන් ජාතියට යන්න ටික එතන නවතින. කෙමුත් තියෙන ප්‍රශ්න නෑ හැමදෙරෙන්න. අපි අනිත් පින්වතුන් නිකන් බලන් හිටියොත් මොකුත් තේරෙන්නේ නැති වෙනවා නේද? නෑ හැමදෙරනේ. ඔව්. ඔව්. එහෙම දැනට නෑ නේ. හරි. දැනට නෑ. අර මහත්මයා කලින් ඇහුවනේ ඇයි මේ ටික ගන්න නැත්තේ කියලා. මේ ටික ගන්න නැත්තේ මොකද මේ ටිකෙන් තමයි තණ්හාව හැදෙන්නේ. පච්චේ පච්චේ වලනේ යන්නේ මේක ඔක්කොම. එතකොට දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ උපාදානෙන් එහාට යන්නේ කියලා තමයි මෙතන ලොකුම කතාව. මොකද හේතුව අපි දන්නවා මේ භවය සහ ජාතිය අතර ලොකු සංධියක් තියෙනවා කඩා ගන්න පුළුවන්. අන්න ඒක කැඩෙනවා මෙතන. එහෙනම් හැමදෙරම වටේ කෙනකේ තේරුම මොකද්ද? ඒක වෘත්තයක් කියන එකද? ඔව් වටය කියලා කියන්නේ චක්‍රය කියන එක. ඔව් චක්‍රය කියන එක. ඔව් වටේ කියන්නේ ඔව් මොකද දැන් ඒක ගන්නෙ මෙහෙම රවුන්ඩ් කියලා කිව්වට ඒක කියන්නේ දැන් දැන් අපි හිතමු මේ සමස්ත 12මත් එක්තරා විදිහකට වෘත්තයක්. එහෙනම් ඊළඟට දැන් මේ ටික මේ තුන විතරක් අරගෙන අපට වෘත්තයක් හදන්න පුළුවන්. වෘත්තයක් හදන්න පුළුවන්. එහෙමයි. අන්න ඒක තමයි එතන ඒ තුන අතර තියෙන වටේ. වටේ කියන එක. එහෙනම් අපි මේව ගලවන්න ඕනේ. මේ ඔක්කොම මේ ටික ගලවලා අවිජ්ජාවයි තණ්හා උපාදාන ටික රවුමක් හදාගන්න. ඒක කිලේශ වටේ සම්බන්ධ. එහෙනම් ඔන්න අපට පුළුවන් අවිද්‍යාව විද්‍යාවක් බවට පත් කරගන්න. ඒ කියන්නේ මේ අර කර්ම භවය සහ උප්පත්ති භවය අතර සංධියයි මේ කතා කරන්නේ. තීන සංධි වල අර අවසාන සංධි. ඊළඟට කම්ම වටේ. මෙතනත් තියෙන අමුතුම කතාවක්. මේ මේ සසර නවත්තන වැඩක් මේ. දැන් මෙතන අවිද්‍යාව බයිපාස් වෙනවා. ඊළඟට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා උපාදාන ඉවත් නැහැ. ඊළඟට ජාති ජරා මරණ මේ ටිකත් නැහැනේ. සංස්කාරයි භවය අතර කර්ම භවය අතර තමයි වැඩ කරන්නේ. ඒ දෙක අතරේ තමයි වැඩ කරන්නේ. පරිසම්පාද ඒ චක්‍රේ. හැබැයි ගොඩක් පරිසම්පාදේ අර සාමාන්‍යයෙන් අපි දන්න පරිසම්පාදේ අංග 10ක්ම මග හැරිලා. බලමු මොකද්ද වෙන්නේ කියලා පැහැදිලි කරගමු. කම්ම වටේ. කම්ම භවය සහ සංඛාර. කම්ම වටේදී සංඛාර විඥාන සංධිය මගේ හැරෙනවා. ඔන්න ෆීඩ්බැක් ලූප් එක තමයි සංඛාර විඥාන සංධිය. අපි මේක කතා කරන්නේ නේද? ඒකයි බලමු. මේ තියෙන. එතකොට සංඛාර විඥාන සංධිය කියන්නේ මෙතන කැඩිල්ලක් අපිට පුළුවන් කරන්නේ. ඒ කැඩෙන්නේ සංඛාර වලින් විඥානයට පච්චය වෙන්නේ නැතුව සංඛාර මෙන්න මේ භවයත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්න. පැහැදිලි නේද? එහෙමයි මමද. ඔව්. ඒක තමයි යා කරන්නේ. එම නිසා කුසලයට බර වූවක් ලෙස කම්ම වටේ සැලකීමට පුළුවන්. අතරම දැන් මේ තුනම කුසලයට බර වෙච්ච ඒවා. මොකද පරිසම්පාදේ සන්ධි කඩා ගන්න හද. ඒ කියන්නේ සන්ධි ටික තුලින් මේක අඩා ගන්න හදන්නේ වට තුන හරහානේ. නම් ඔක්කොම කුසලයට බර වෙච්ච එකක්. මේකත් කුසලයට බර වෙච්ච තැනක්. ඒ කියන්නේ කුසලයට බර වීමක් කරා තමයි මේ කැඩීම වෙන්නේ. මෙම නිසා කම්ම වටේ මගින්ද පරිසම්පාද ඇති කරගන්න පුළුවන්. කොහොමද මේක වෙන්නේ? දැන් කම්ම භවයට අදාළ චේතනා 29යි. සංස්කාර වලට අදාළයි. මොනවද මේ චේතනා 29? අපි කතා කරා මේව නේද? අපි කතා කරද්දී කර්ම භවයේ සම්බන්ධව චේතනා වගේ එහෙමයි හැමතරනේ. අපි කතා කරා ඒවා. එතකොට මේ චේතනා 29 සංස්කාර වලට අදාළයි. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පොඩි වෙනසක් තියෙනවා. ඒ තමයි එකම වෙනස නම් එම චේතනා පහළ වීමේ කාලය. දැන් අපි ගත්තොත් කර්ම භවයට අදාළ චේතනා මෙහෙදි පහළ වෙනවනේ. දැන් මරණකොට මරණ මොහොතේ අපි දන්නවා ඒ මරණ මොහොත දක්වා ඒක පහළ වෙනවා. හැබැයි සංස්කාරවල ඒවා අතීතයේ උපදින්න කලින් ඇති වෙච්ච ඒවා තියෙනවා ගොඩක් ඒවානේ. දැන් සංඛාරපච්චය විඥානන්නේ. සංස්කාර අපි පුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංඛාර, අරූපාචර කට්ටි ඥානින්ජාපි සංඛාර ඒවා ගියාත්මවල තිබෙන ඒවා තියෙනවා. මේ ජීවිතෙත් පරණ ඒවා සංස්කාර වෙන්න පුළුවන්. නමුත් බහුතරයක් අපි සංස්කාර කියන්නේ ගිය භවවල අපේ තිබෙන සංස්කාර. එහෙනම් අර
චේතනා විසින් මේ දෙකටම අදාළ වුණාට අර කර්ම භවයේ තියෙන ඒවා දැන් පහළ වෙන ඒවා සංස්කාරවල තියෙන පසුගිය පසුගිය චේතනා 29 කර්ම භවයට අදාළ චේතනා 29 සංස්කාරවලටත් අදාළ එක මිනිස නම් එම චේතනා පහළ වීමේ කාලය පමණි කර්ම භවයට අදාළ චේතනා වර්තමානයේදී පහළ වන අතර සංස්කාරවලට අදාළ ඒවා අතීතේ පහළ වෙලා තියෙනවා ඥාන දැන් අපිට මෙතෙන්දි ගන්න පුළුවන් එක තමයි මේ කම්මවට්ටිය කියන්නේ කම්මවට්ටිය කියන්නේ වෙන කිසිවක් නෙමෙයි එයින් කියන්නේ මේ සංස්කාර සංස්කාර කියන තැනේ ඉඳලා අපිට පුළුවන් කර්ම භවය මූලික කරගෙන සසරින් මිදෙන්න. ඒතකොට සංස් දැන් ඒකත් පරිසම්පාද නවත්තන තව විදියක්. දැන් ඇත්තටම සරලව ගත්තොත් සංස්කාරයි කර්ම භවය අතර සම්බන්ධය මොකක්ද? කෙනෙක්ට අදහසක් තියෙනවා. සංස්කාරයි කර්ම භවය අතර තියෙන සම්බන්ධය මොකක්ද? නෝට් එකක් දානවා වගේ නේද එතනින් විදින්ට උර කියලා නේද අපි දරු කියන්නේ එතන මේ වඩුව ගිහිල්ලා එතනින් පොඩි ප්‍රවමත් දාලා මෙතන කපන්න උන මෙතන ස්ක්‍රූ කරන්න මේ වගේ අනාගතයේ සංඥා හදාගන්න පරණ සංඥා අඳුර ගන්න සංඥා ස්කන්ධ විඥාන ස්කන්ධෙත් අපි දන්නවා නේද මේ හිත කොහොමද නැත්නම් හැබැයි සංස්කාර ස්කන්ධ කියේ මොකක්ද සිතුවිලි සිතුවිලි දී හිත තියනවා නම් සිතුවිලි එතනම තියෙනවා නේද හේතුක විපාක සිත් වලින් ඇතිවෙනේ නෑ මං අහන්නේ ඇති වෙන එක නෙමෙයි සංස්කාර කියන එක නියෝජනය කරන්නේ මොකද පංචස්කන්ධේ ඒක මේ මෙතනට අදාළ වෙනවා ඒක ඒක විඥාණයටමයි වැටෙන්නේ හැමතරම ඒ කියන්නේ සංස්කාර වලින් ඔව් නෑ දැන් නාම කිව්වම ඔක්කොම විඥාණයේ තියෙන ඒවා තමයි වේදනාවත් විඥාණ සම්බන්ධයි මොකද නාමනේවා සංඥාවත් සම්බන්ධයි සංකාරත් සම්බන්ධයි විඥාන සම්බන්ධයි කියන්නේ මේ විඥාන ගොඩක් තියෙන අපි කිව්වානේ 32ක් තියෙනවා කියලා නේද ප්‍රවෘත්ති විඥාන දැන් මම අහන්නේ සංස්කාර මොනවද නියෝජනය කරන්නේ මේ නාම සන්තතියේ සංස්කාරවල කාර්යභාරය මොකක්ද කුසල් ලක්ෂණ මේක තමයි සංස්කාර කියන්නේ මේ කුසල් ලකුසල් ස්ටෝරේජ් එක. අතරම කර්ම බීජ ටික තියෙන එතනයි. ඒ කියන්නේ දැන් කර්ම බීජ ටික අපි ස්ටෝර් වෙලා තියෙන්නේ සංස්කාරවල දැන් කරණේවත් ස්ටෝ වෙන්නේ සංස්කාර වශයෙන් අපි ඔකට තව නමක් කියනවා පාලි අபிසංඛාර කියලා එනිසා අපි කියනවා එකං සංඛාර නෙමෙයි අபிසංඛාර පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි සංඛාර අනිකං සංඛාර නෙමෙයි එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕන මේ සංඛාර කියන්නේ කෙලින්ම අකුසල් අකුසල් පුංචේ කුසල් අකුසල් කොටස තමයි මේ සංඛාර වලින් කියන්නේ එන එක හරි බරපතලයි. මොකද මේ විඥානයක් හැදෙන එක නාම රූප සලමේ ඔක්කොම මේ ජීවිතයේ තියෙනවනේ. නමුත් සංඛාර පුංචිය කියන්නේ කුසල් ලක්ෂණ සියල්ල තියෙන තැන. ඒක හරි වැදගත්. අපි කාගෙත් එතන තමා තියෙන ශක්තිය තියෙන. ඒක තමයි ඔක්කොම කියන්නේ. පටේටම යන්නේ ඒකයි. දැන් ඒක ඒ ඒ කියපු සංස්කාර මෙතන ඇයි මේ භවයට යන්නේ? ආයි භවයෙන් සංස්කාර ඇයි ඒක විතරක් අතර සම්බන්ධයක් දැන් සසරින් මිදෙන්නේ කොහොමද?
ඇත්තටම කුසල අකුසල් කියන පුංචිය තමයි භවය ඇති කරන්නේ. එහෙම නේද? එහෙමයි. කුසල් අකුසල් පුංචිය තමයි කර්ම භවයක් ඇති කරන්නේ. දැන් විඥානයේ නාම රූපේ ඔක්කොම අර හැදෙන ඒවා ජීවත් වෙනකොට. දැන් මම කෙනෙක්ගේ අහුවත් මෙතන දැන් මේ මෙතන තියෙන විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන එක ජීවිතයක තියෙන ටිකක්ද නැත්නම් සසර තියෙන ටිකක්ද? එක ජීවිතයකනේ තියෙන්නේ. දැන් විඥානය මෙතන හැදිලා තියෙනවා. අම්මයි කුසට කියන්නේ අර කලලයට. නාම රූප ටිකක් පංචස්කන්ධයනේ. සලආයතන මේ පංචස්කන්ධය මූලික කරගෙන ඇති වෙන ආයතන 12. පස්ස ඉතින් ඒ හින්දා ස්පර්ශ ඇති වෙනවා මේ ජීවිතේ මේ දැන් තියෙන එකට. ඒ නිසා වේදනා ඇති වෙනවා. ඒ නිසා අපි තෘෂ්ණාව ඇති කරගන්නවා. ඒ නිසා අපි උපාදාන කරගන්නවා. මේ ජීවිතේ කතාව මේ කියන්නේ. හැබැයි භවය, කර්ම භවය भवे අපි භවය කියලා මොකද්ද කරේ? නැත්තම් මේ මතක් වෙන්නේ නැහැ. තේරුම් ගන්න බැරි වෙනවා. යනවන්න භවයේ කම්ම භව ඔන්න භව කියන්නේ මොකක්ද? කාම භවය, රූප භවය, අරූප භවය. එතකොට ඒ කියන්නේ දැන් අපි දැන් ඉපදිලාද ඉපදෙන්න යනවද දැන්? මොකද්ද මේ කර්ම භවය කියන්නේ? ඉපදිලාද ඉපදෙන්න යනවද මේ දැන්? ඉපදෙන්න යනවා. उपादान संबंध कथा वर्तमान දැන් කෙනෙක් මරණකොට චුතිචිත්තයට සම්බන්ධ වෙලානේ ඊළඟ ජීවිතයක් හැදෙන්නේ නේ. නමුත් ඒකේ ගොඩක් කොටසක් තියෙන ඊළඟ ජීවිතය සම්බන්ධ. එහෙනම් අපිට මෙතන තියෙන දෙයක් හිතන්න. ඒ තමයි සංස්කාර කියලා කියන්නේ කුසල් අකුසල් පුඤ්ජේ නම් එහෙනම් ඊළඟ ජීවිතයට උපදින්නට වඩාත්ම සම්බන්ධ වන්නේ කර්ම භවය. එම නිසා තමයි සංඛාරය කර්ම භවය අතර මෙතන සම්බන්ධයක් වෙන්න පුළුවන්. එතකොට දැන් කෙනෙක් සංස්කාර ගියාත්මේ ඒව ටික තියෙනවා. ඒ ටික ඊළඟට මේ ජීවිතේ වැඩ කරනවා භවයේ වශයෙන්, කර්ම භවයෙන්. ඒතර ඒ ටික අතර යා හරියට ප්‍රඥාව පාවිච්චි කරලා ඒ කුසල ලකුසල සම්බන්ධව ප්‍රවේශමත් වෙලා යාට පුළුවන් සංස්කාර නැති කරගන්න. යාට පුළුවන් අපි කියනවා අපි මේකට පාලියෙම කිව්වොත් මොකද අපි කියන්නේ? මොකද විසංකාරනේ. විසංඛාර මගේ හිත විසංඛාරයට යන්න. මේ මගේ හිත විසංඛාරයට යන්නේ මම ගෙනාපු සසර ගෙනාපු කුසල් ලකුසල් පුඤ්ජය මේ ජීවිතේ මට හැදිලා තිබිච්ච කුසල ලකුසල් පුඤ්ජය පිළිබඳව දැකලා මම ඒව නැති කරගත්තා. ඒ නිසා මම විසංඛාර බවට පත් වුණා. අන්න ඒක තමයි මම කියන්නේ. මේ අපි ගත්තොත් මෙතන කම වටින් කියන්නේ ඔන සංඛාර සහ භව අතර පමණක් ඇති වෙන සංකේත. එහෙනම් මේකට සංදිවල මොකක්ද?
සන්ධිවලට ආයම් සන්ධි විශ්ලේෂණේ ඒ සන්ධිවල තියෙන විදිහට ගත්තු මෙන්න සංඛාර විඥාන සන්ධියයි මේ කතා කරලා තියෙන්නේ. එහෙනම් අතීත හේතු සහ වර්තමාන ඵල අතර තිබෙන ඒ දෙක කඩනවා විතරනේ. දැන් මෙතන අපිට පේනවා ඉතාම හොඳට අපිට පේනවා මෙතනින් මෙතනට යන්නේ නැහැ. මේ අතරේ කැඩීමක් තියෙනවා. එතකොට ඒ දෙක එතන කඩලා දානවා. මේක අතර පමණ සම්මතතාවය හදා ගන්නවා. හදාගෙන යා සසරින් මෙතන පරිසම්පාදේ නවත්. ඊළඟට අවසාන මේක විපාක වටේ. මේකත් හරිම ලස්සන තැනක් මේ හිතන්න. ඔබට පේනවද සම්පූර්ණ ස්ලයිඩ් එක? පේනවා නේද? හරි. දැන් විපාක වටේ වෙන්නේ මොකද්ද? ඔබට පේනවා අවිද්‍යාව බයිපාස් වෙලා සංස්කාර බයිපාස් වෙලා විඥාණය පටන්. විඥාණය නාම රූපය සලායතනිය පස්සේ වේදනාව. වේදනාවෙන් තෘෂ්ණාවට යන්නේ නැහැ. අන්න. යන්නේ නැතුව එයා කෙලින්ම භවයට සම්බන්ධ වෙනවා. ඊළඟට ඒ කියන්නේ කර්ම භවයට සම්බන්ධ වෙනවා. උපත්ති භවයට සම්බන්ධ වෙනවා. එතනින් පස්සේ එයා ජරා මරණය තුලින් එයා අවසන් කරනවා. ඇත්තටම මෙතන කියන්නේ වෙන මොකුත් දෙයක් නෙමෙයි. වේදනාව කෙනෙක් වේදනාවෙන් තෘෂ්ණාවට යන්නේ නැහැ කියන්නේ එයා මොකද්ද පුරුදු කරලා තියෙන්නේ. දැන් අපි තෘෂ්ණාව හදාගන්නේ වේදනාවෙන් නේද? අපට තෘෂ්ණාව හැදෙන්නේ කොහෙන්ද? තෘෂ්ණාව දුකට හේතුව. නමුත් වේදනාව හැදෙන්නේ කොහොමද? මේ තණ්හාව හැදෙන්නේ කොහොමද? වේදනාව. එතකොට වේදනාව හදාගන්නේ කොහොමද? අපි කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු විදිහට වේදනාවට අදාළ ක්‍රියාවලිය අපි කරගන්නේ කොහොමද කරහත්? පංචේන්ද්‍රයන් හරහා. පංචේන්ද්‍රයන් හරහා අත කන නාසය දිව. අපි ගමු කෙලිම විග්‍රහයට අපි යමු. තපස්සේ හරහා. ස්පර්ශය දිසා වේදනාව. නෑ. වේදනානුපස්සනාව හරහා. අන්න. වේදනානුපස්සන. ඒ කියන්නේ සතිපට්ඨාන එකක්. ඔව්. මොකද මේක සම්බන්ධයි නේදට. කෙනෙක් වේදනානුපස්සනාව වඩනකොට එයා වේදනාවට ඇලෙන්නේ නෑ. එයා තෘෂ්ණාවට යන්නේ නැතුව කෙලින්ම කර්ම භවයට සම්බන්ධ වෙනවා. කියන හොඳ විදියට. රූපාවචර අරූපාවචර හෝ කාමාවචර සසරින් මිදෙන විදියේ භවයකට එයා සම්බන්ධ වෙනවා. ඒ විදියට. එහෙනම් දැන් කෙනෙකුගේ මේ සාමාන්‍ය සසර ගමන වේදනාවෙන් තෘෂ්ණාවට යන. ඒ කියන්නේ ඒක මෙහෙ වෙන එකක් නේ. යන්නේ ඒ පුද්ගලයාට වේදනානුපස්සනාව සම්බන්ධව පරිචයක් පුරුද්දක් අවබෝධයක් හැදෑරීමක් නැති නිසා. දැන් ඒ වේදනානුපස්සනාව කොහේ තියෙන එක? ඔව්. එතකොට හන්දට දැන් ඔතන වේදනාව වේදනානුපස්සනාව කියලා ඔතනදී අදහස් කරන්නේ අපිට ගතට දැනෙන වේදනාව නෙවෙයි නම් අර මේ පංච උපාදාන මෙකම පංචේන්ද්‍රයන්ට අහු වෙන එකේ ප්‍රතිඵලයක් හැටියට හැදෙන දේ. ඒක හඳුනන ඒ කියන්නේ අපිට ගතට දැනෙන වේදනාවම නෙවෙයි ඔතන. දැන් අපි වේදනාව ගැන සාකච්ඡා කරානේ. අපි අර ස්ලයිඩ්ස් වල අපි සාකච්ඡා කරන්නේ වේදනාව ගැන පරිසම්පාද වේදනාව. එහෙමයි. ඊනව තියමු ඉතින් පොඩ්ඩ. අපි වේදනාව 108ක් කළා කතා කරානේ. එහෙමයි. එහෙමයි. අපි ධර්මයේ ඔව් ඒක තමයි. ඉතින් තිස්තේ වේදාරු විපාක විඥාන සම්බන්ධ කරගෙන වේදනාව අපි 108 ආකාරව සාකච්ඡා කරා තෘෂ්ණාවත් ඒ විදිහට 108ක් වෙනවා. ඒකේ අපි කතා කළා මේ ටිකනේ ඔය කියන්නේ චක්කු සම්පස්සජා වේදනා සෝත ගාන ජීවහා කාය මනෝ මේ සූත්‍ර පිටකේට කියන අරුව අභිධර්මයේ කියන්නේ අර ලෞකික විපාක චිත්ත 32 සම්බන්ධව තිබෙන පස්ස සහ වේදනා චෛතසික දෙක. එතන ස්පර්ශයේ බලපෑමෙන් වේදනාව ඇති වෙනවා. නමුත් මේව තමයි ඇත්තටම කියන්නේ එතන. ඒ කියන්නේ ওই ටික තමයි ආම්ඳුරනේ ওই ටික තමයි කඩා ගන්න වෙන්නේ නේද ආම්ඳුරනේ? ඔව්. දැන් අපි මෙහෙම දැන් මෙතන මේක කියන්නේ දැන් සතිපට්ඨාන සූත්‍රය කියනවනේ ඒකායන වයම්බික්ක වේ මක්ඛු සත්තාන විසුද්ධියා ශෝක පරිද්දවාණං සමතික්කමාය නේද? එහෙම යනවනේ එහෙම කියලා. එකම මගයි තියෙන්නේ one way. ඒක double way two way නෙමෙයි. තව පාරයි. දැන් මෙතන කියන්නේ
කෙනෙක් තෘෂ්ණාවට දැන් චක්කු සම්පස්සජ කියන එක රූප තණ්හාවක් වෙන්නේ නැත්තේ. සෝත සම්පස්සජා වේදනාව සද්ද තණ්හාවක් දැන් පරිසම්පාදේ තණ්හාව කියන්නේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හාද නැත්නම් වෙන එකක්ද? මතක වෙන එකක්. පරිසම්පාදේ තෘෂ්ණාවේ කියන්නේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා නෙමෙයි. ඒ තමයි තෘෂ්ණාවේ තිබෙන ලොකු වර්ෂන් එක. නමුත් පරිසම්පාදේ කියන්නේ අපි මේ සසරේ තෘෂ්ණාව හදාගන්න එක ජීවිතේක රූපේ තෘෂ්ණාව හදාගන්න රූප තණ්හා. ශබ්දේ තෘෂ්ණාව හදාගන්න සත් තණ්හා. ගඳ සුවඳට ගඳ තණ්හා. රස තණ්හාව කැම්බී වලටනේ. ඊළඟට ස්පර්ශයට පොට්ටබ්බ තණ්හා. ඊළඟට අරමුණු වලට මොකක් හදාගන්න? ධම්ම තණ්හා නේ. ධම්ම කියන අරමුණනේ. එතකොට එහෙනම් එතනින් පේනවා පැහැදිලිවම ඒ අදාළ වේදනාව පරිපාලනය කරගැනීමේ නොහැකියාව නිසා අදාළ වේදනාව පිළිබඳව සතිපට්ඨානිය හදාගන්න බැරි නිසා තමයි මේ පුද්ගලයා හෝ තැනැත්තිය තෘෂ්ණාවට ගමන් කරන්නේ. එහෙනම් දැන් මෙතන මම සමස්තයක් වශයෙන් ගත්තොත් මට කියන්න තියෙන්නේ මේ විපාක වටේදී කෙනෙක් කරන්නේ එයා අවිජ්ජා සංඛාර කියන ඒවා තුළ යන්නේ නැතුව යන්නේ කියන කවුරුත් අවිද්‍යා සංඛාර වල ඉන්නවා. නමුත් එයාගේ සසර ගමන විඥානයේ ඉඳලා ගත්තොත් උපදීමේ ඉඳලා ගත්තොත් විඥානයේ ඉපදීමනේ ඉපදීමේ ඉඳලා ගත්තොත් මේ වේදනාව දැන් හිතන්න අපි ඉපදුනා. දැන් ඕන දැන් අපට වේදනාව තියෙනවා. මේ මොහොතේ මේ වේදනාව මම ගන්නෑ නිට්ටය සුඛය ආත්මයි සූත්‍ර පිටක කියනවනේ. එතකොට මම මේ වේදනා වර්ග සියලුම දේවල් සම්බන්ධව මම වඩනවා අනිත්‍ය. නේ? වඩනකොට මගේ වේදනානුපස්සනාව වැඩි. මේ වේදනානුපස්සනාව වැඩි වීම නිසා මම මගේ කර්ම භවය මොකද්ද වෙන්නේ? සකස් වෙනවා කියලා මෙතන. මට තෘෂ්ණා උපාදාන හරහා යන්න ඕනේ නැහැ. ඊට පස්සේ මේ කර්ම භවය සකස් වීමෙන් පස්සේ අපි කෙනෙක් කුසල් කරා කියලා. කුසල්නේ මෙතන කරන්නේ. රූපාවචර හෝ අරූපාවචර හෝ මනුෂ්‍ය ලෝකේ කාම ලෝකේ තියෙනවා. ඊට පස්සේ යාගේ භවය සකස් වෙනවා. සමහරලාට යා මේක නිවන් දකින්න නැති වෙන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයා කර්ම භවය ඊට අනුව සකස් වෙලා තෘෂ්ණා උපාදාන අඩු වෙලා එයා මේ ජාති කියන තැනින් ජරා මරණ කියන තැනින් අවසන් වෙන්න පුළුවන්. උප්පත්ති භවයකට ගිහින්. එහෙනම් විපාක වටය වශයෙන් අපි ගන්නේ දැන් අවිද්‍යා සංස්කාරවල විපාකනේ මේ තියෙන්නේ මේ ඔක්කොම නේද? විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා භව ජාති ජරා මරණ කො විපාකනේ. එහෙනම් එතනින් සිද්ධවන්නේ විපාක වශයෙන් තියෙන නිදාන ටික හරහා ගිහිල්ලා වේදනාව වේදනාවෙන් තෘෂ්ණාවට යන තුන කඩලා තන වේදනා තණ්හා සංදීත තියෙන්නේ කඩලා කර්ම උප්පත්ති ජරා මරණ තත්ත්වෙට ඒ පුද්ගලයාපත් වෙනවා. දැන් ඒක තව මෙහෙම ගත්තොත් විපාක වටේ. විපාක වටේ වෙනස් කළ හැකි වේදනා තණ්හා සංදීත. නැවත යමු අතනට. ඒ කියන්නේ අපි මෙතන කතා කරපු කාරණාව කියන්නේ මෙන්න මෙතන. එදා විපාක වටේ. මොකද මෙතනින් එහාට යන්න නැතුව වේදනානුපස්සනාව වඩලා එයා කෙලින්ම කර්ම භවයට සම්බන්ධ වෙනවා. එතකොට කම්ම වටය කම් මෙතන මෙන්න ඕන විපාක වටය. විපාක වටය අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන කියන නිදාන හතරම මගහැරෙනවා. ඒ මගහැරෙනවා තියෙන්නේ බලන්න. අවිජ්ජා මගහැරිලා සංඛාර මගහැරිලා මෙතන පල්ලෙහා තියෙන තණ්හා මගහැරිලා උපාදාන මගහැරිලා නේ. මේ මගහැරිලා කියන්නේ අපි කියන ඒවට බයිපාස් වීම නැත්නම් ෆීඩ්බැක් ලූප් එකක් නැත්නම් අන්ඩර් කරන්ට් එකක් ඒ හතර මගහැරෙනවා. මෙම හේතුව නිසා විපාක වටය කුසලයේ මුල් කරගෙන ඇති කරගන්න එකක් කියලා අපිට කියන්න පුළුවන්. වේදනානුපස්සනාව වැඩිම මගේ. එන සාරාංශය. වට තුන පටිසෝපාදී නැති කිරීමේ අවස්ථා තුනක් වශයෙන්. මේ අනුව මේ වට තීනි වට තුන හරහා සමස්ත පරිසෝපාද ක්‍රියාවලිය නැවැත්වීමේ අවස්ථා තුනක් අපට තියෙනවා. මේ පහත ආකාරය. කුසල සංඛාරයන් වැඩිමෙන් කම්ම වටේ තුලින් අපට පරිසෝපාද නවත්තන්න පුළුවන්. ඒ කොහෙද?
කොහෙද මේ මොකක්ද කියන්නේ? ඒ කියන්නේ සංඛාරය කර්ම භවය අතර තියෙන කතාව. එතනින් අපි කරන්නේ මොකක්ද? වඩන කුසල සංඛාර පමණ. අපි කුසල සංඛාර පමණක් වඩනවා කියන්නේ කම්ම වට්ටයක් නිර්මාණය කරගෙන. ඒ කියන්නේ මේ 12 කියන කතාවෙන් මිදිලා වෙන වෘත්තයක් හදාගන්න කම්ම වට්ටේ කියලා. එතනින් අපි මේ සසර ගමන නවත්තනවා. ඒ වගේම විඥාවෙන් අවිඥාවට ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය පත්වීම විද්‍යාව එතනින් අවිද්‍යාව නැති කරනවා. ඒ කියන්නේ කිලේශ වට්ටේ. කිව්වනේ ඒක නේද? කිවි අවිද්‍යාව ඊළඟට මොකටද කිවි? අවිද්‍යාව වෙනවා කියන්නේ නැති කරගන්න. මේකින් අවිද්‍යාව කිලේශ වට්ටේ කතාව. අවිද්‍යාවෙන් තෘෂ්ණා උපාදාන ඒ තුන විතරක් පාවිච්චි වෙලා අපිට සසරින් මිදෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ ඇයි අපි චතුරාර්ය සත්‍ය අවබෝධයට පත් වීම හරහා අවසාන දැන් මේ දැන් කතා කරපු එක විපාක වට්ටය. ඒ කියන්නේ වේදනානුපස්සනාව කියන සතිපට්ඨානයේ වාදනය කර ගැනීම අපිට පුළුවන් විපාක වට්ටයක් වශයෙන් පරිසම්පාදේ නවත්ත ගන්න. එළලා සසරින් මිදෙන්න. දැන් මම හිතන එච්චරයි. දැන් අපිට නැවත ප්‍රශ්න වලට යන්න පුළුවන්. විග්‍රහයක් කරනවා දැන් සාමාන්‍ය සංස්කාර විග්‍රහයේ පුඤ්ඤාභි ඊළඟට අපුඤ්ඤාභි සහ මේ ආනිජ්ජාභි කියලා කියනවා. නමුත් මෙතන යනවා ඔය පින කියන එක අර අපි කතා කරන පින නෙමෙයි එතන ගන්නෙ. දැන් අපි ගන්නවනේ පිනේ කියලා අදහසක් සසරට යනවා කියන එක. නේද? දැන් කවුරුත් දන්නවනේ පිනයි කුසලයයි අතර තිබෙන විග්‍රහ ටික ධර්මයේ. ඒ කියන්නේ සමහර තැන්වල ඒක මේ සමානාත්මකයෙන් කතා කරලා සමාන වශයෙන් සමහර තැන්වල අසමාන ආකාරයෙන් කතා කරනවා. එහෙනම් මෙතන කියන්නේ මේ අසමාන කතාවක්. ඒ කියන්නේ මෙතන කියන්නේ කුසලාභි සංඛාර. ඒතර මේ පුඤ්ඤාභි සංඛාර ඇතුලේ සාකච්ඡා කරනවා තවත්. ඒ කියන්නේ ඒක දැන් මෙහෙම ගන්නකො කෙනෙක් ඇවිල්ලා දානයක් පූජා කරනවා. ඒ දානේ පූජා කරනකොට එයාට පුඤ්ඤාභි සංඛාර හදා ගන්න පුළුවන්. ඒක අපුඤ්ඤාභි සංඛාර හදා ගන්න පුළුවන් නේ. යාගේ හිතානුවන එක හරියන්නේ. ඒ කියන්නේ ඒකේ ප්‍රබලත්වේ නිර්මාණය වන්නේ හිතාන. හැබැයි කෙනෙක් ඉන්නවා ඔය අතරේ කුසලාභි සංඛාර හදාගන්න. ඒක සසර දැන් කුසල් අපි නිර්මාණය කරගත්තයින් පස්සේ එතන පිණු නිර්මාණය වෙනවා යම් ප්‍රමාණයකට. නමුත් ඒ කුසල් පමනක් කරන කෙනාගේ හිත පිණ කොහොමද එතන තියෙනවා? ඒ පුද්ගලයාගේ හිත තුළ සසර ගමන නිමා කරන්න පසුබිමක් හැදෙනවා. ඒක තමයි අතන කියන්නේ. එතකොට දැන් අපි මෙහෙම ගමුකෝ. දැන් අපි හිතමු මේ දැන් බුද්ධ කාලීනව හිටපු ඔය රහත් වෙච්ච මාර්ගඵල වලටපත් වෙච්ච ආර්යයන් වහන්සේලා ගත්තත් දැන් ඒගොල්ලන්ගෙත් ඇවිල්ලා ඒගොල්ලෝ අන්තිම ජීවිතෙත් උපදින්නේ යම්කිසි පිනක් සහ කුසලයක් නිසා ඒ විදිහටනේ. බුදුහාමුදුරුවෝ දැකලානේ. ඊට පස්සේ දැන් ඒ අය මේ ජීවිතේ මේ අවසන් කරන තැන අපි කිව්වේ දැන් මේ කර්ම භවය එතෙන්ටත් ඒ එක එක්කෙනාගේ පරණ කරපු පින් කුසල් සම්බන්ධ වෙනවා. නමුත් එයා මෙහෙදි කරගන්නා වූ උත්සාහය මහන්සිය ධර්මයට කරන කැපවීම අනුව මේ ජීවිතෙන් මිදෙන්න පුළුවන්. එතන කුසලාභි සංඛාර මිසක්ක අර සමස්තයක් වශයෙන් ගන්න පුඤ්ඤාභි සංඛාර නෙමෙයි අපි ගන්න. දැන් ඔබට මතකද දන්නේ ගෝධික හාමුදුරුවෝ නේද? එහෙමයි. මතකද ගෝධික හාමුදුරුවෝ මේ උන්වහන්සේ ධ්‍යාන වලට පත් වෙනවා පිරිහිනවා. ඊට පස්සේ ගෝධික හාමුදුරුවෝ කල්පනා කරා මම මේ බෙල්ල කපාගෙන මැරනවා කියලා. සීදී හාන කරගන්නවා. ඇතර උන්වහන්සේ කපාගන්න. ඊට පස්සේ උනේ උන්වහන්සේට වේදනාව ඇතුණා. අන්න ඊට පස්සේ මොකක්ද උනේ? වේදනානුපස්සනාව වඩලා උන්වහන්සේ සසරින් මිදුණා. පිරිනිවන් පෑවා. නමුත් සසරින් මිදුණා. එහෙම ගත්තයින් පස්සේ දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒ ක්‍රියාව මේ මොකද්ද? දැන් මෙහෙම ඒ කරන ක්‍රියාව එක අතර ගත්තොත් ප්‍රාණඝාතයක් වගේ වෙන්න පුළුවන් නේද? ඒ ද්වේෂයත් ඇති වෙනවනේ. ඊළඟට අපි ගත්තොත් තර ද්වේෂය ඇති වෙනවා. නමුත් අර හිත වැඩ කරන ටික හරි වැදගත් වෙනවා.
ඒ හිත වැඩ කරන ඒ උත්සාහය කැපවීම මේ ටික ඔක්කොම කුසලයන් හරහා නිර්මාණය වෙනවා. ඒතර පුඤ්ඤාපි සංඛාර කියලා ගත්තට ඒක ඇතුළේ අපි කතා කරනවා කුසලාපි සංඛාර කියලා විශේෂ ඒ කියන්නේ සසර ගමන ගමනක් අපේක්ෂා නොකරගෙන කරන හොඳ වැඩ සම්බන්ධ වෙනවා. ඒකයි එතනට ගන්න. පැහැදිලිද දන්නේ? පැහැදිලි. එරවන් ඊළඟට අපි අද සාකච්ඡා කර පරිසම්පාදේ මේ විශේෂතා දෙකක් තවත් දෙකක් අපි දැන් තුනක් කතා කරලා කලින් වුණා අද දෙකත් එක පහක් වෙනවා එහෙනම් එහෙනම් අපිට මේ සසරින් මිදෙන්න අපි අවධානය යොමු කළ යුතු තැන් කීපයක් තියෙනවා නේද මේ පරිසම්පාදයේ කියන ක්‍රියාවලිය ඇතුලේ අපි වලට කියනවා සංදි කියලා නේ තීනි සංදි මේවා මීට කලින් අහලා තිබුණා නෑ නෑ හම්දුරනේ දැන් අර සංස්කාර ඉතල සංස්කාර හදනකොට කිසිම ඉදිරි අරමුණක් නැතුව දෙයක් පිනක් කරනකොට ඒ කුසල සංස්කාර හැදෙනවද එහෙම නැත්නම් ඒ පින කරන අතරේ ඒකේ ඒ කුසලේ අනිත්‍ය මෙනෙහි කරගෙන එහෙම කරන්න ඕනද? මෙහෙමයි. දැන් මේ පිනයි කුසලයයි වෙනම හැදිල්ලක් නෙමෙයි තියෙන්නේ. එහෙමයි. එකම කටයුත්ත ලෝභ දෝෂ මෝහ අඩු කරන් කරනකොට කුසලය තමයි නිර්මාණය වෙන්නේ. පින තමයි ඒකේ බෑකප් එක. පින තියෙනවා ඒකේ. අපි ඕනම හොඳ වැඩක් කරද්දී ඒ කරන වැඩට සාපේක්ෂව අපට දෙයක් නිර්මාණය වෙනවා. නමුත් ගොඩක් අයට වෙන්නේ අර හිත හදාගන්න නැතුව වැඩක් කරන්න ගියාම පින පමණයි ඉතුරු වෙන්නේ. ඉතින් හරි අපරාධයක් ඒක. දැන් අපි හිතමු ඊටාම හොඳ කටයුත්තක් ඒගොල්ලෝ කරන්න යනවා. ඒක කරන්න ගියන් පස්සේ ඒගොල්ලෝ ඒකේ තියෙන ප්‍රතිලාභ ටික සහ අනාගතය සහ මේ ජීවිතයේ තිබෙන දේක් අනාගත ජීවිතයේ දේක් පමණක් හිතාගෙන කරනවා. පිනෙන් පමණක් අවසන්. නමුත්තර අනිත් පුද්ගලයායි කොහොමත් වෙන එකක් නේ නේද පින කොහොමත් හැදෙනවා එයා කරන්නේ ලෝභ දෝෂ මොහ කියන කාරණා තුන අඩු කර ගැනීම පිණිස සියලුම කටයුතු වල නිරත වෙනවා එහෙමයි කුසලය හැදෙන්නේ සත් පිනයි කුසලයයි වෙනම කෙරිල්ලක් නෙමෙයි ඒක තියෙන්නේ වෙන්නේ කරන එකම වැඩි ඒක ඒ දෙකම සිද්ධ වෙනවා හරියට කරොත් එහෙමයි නමුත් අපිට වෙලා තියෙන්නේ ගොඩක් කාලවලට මේ අපි ගොඩක් අය බලන්නේ ඉමීඩියට් ඉෆෙක්ට් එකක් නේද මේ දැන් කළා මේ ඉන්ස්ටන්ට් විදිහට ගන්න නේද එහෙම ගන්න ගියාම ඒ කෙනාට කුසල් අඩු වෙලා පින පමණක් ඉතුරු වෙනවා ඉතින් එහෙම වුණාම ඉතින් අපරාධයක් තියෙනවා පින කොහොමද තියෙනවා හොඳට ඒක කටයුත්ත ලෝභ දෝෂ මොහ අඩු කරන් කරොත් හොඳට පහළයි අපි යමුකෝ අර අපි යමු කාමාවචර සිත්වලට මේ මොනවාද මහා කුසල චිත්තවලට අපි යමු අපි කිව්වා නේද ඒකේ කෙනෙක් කොහොමද මේ ලෝකෝත්තර කුසල සිතක් හදාගන්නේ කියලා එහෙම ඒකේ මොකද්ද කියන්නේ ලෝභ දෝෂ මෝහ අඩු කර ගැනීම කියන්නේ අඩු කර ගන්න ඒ කුසලයත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස දකින්නේ ඔව් ඒ කියන්නේ මේ අනාගතේ මට මේක හම්බෙන්න අරක හම්බෙන්න නේද සබ සම්පත් යන්න මේක කියලා එහෙම කරපු ගාම කුසල් කියන කැලේ ගැලවිලා යනවා පින කියන එකක් එක ඉතුරු වෙනවා සාමාන්‍යයෙන් කියන්නේ මේ සමහර වෙලාවට දැන් මේ බුදුහාමුදුරුත් කියනවානේ කික තැන්වලනේ උලාරේසු පංචසු කාම ගුණේසු චිත්තං නම් සමහර කට්ටියට ගොඩාක් සම්පත් හම්බෙනවා හම්බුණාට ඒවා පරිහරණය කරන්න ආසාවක් එන්නේ නැහැ ඒ මොකද ගියාත්මවල ඒවා දීලා තියෙන්නේ දෙයක් ලබා ගන්න එම නිසා එයාට ඒව හම්බෙලා භුක්ති විඳින්න ආසාවක්. කෑවොත් කන්නේ පරණ කෑම ටික. නේ? මොකද දැනක ඒ කිසිදු කටයුත්තක් එයාට හරියන්නේ නැහැ. ඒකට හේතුව ගිය ආත්මවලව කරලා තියෙන ප්‍රතිඵල බලාපොරොත්තුෙන් පමණයි. ඉතින් ප්‍රතිඵලය කොහොමද තේරෙනව? ඒ නිසා අපි කරන්න ඕන කුසලයට බර වෙලා පින කොහොමද හැදෙනව? පින එකක් තියෙනව කොහොමද?
ඉතින් අපි මං කියන්නේ කී අර මහා කුසලයේ හදා ගැනීමේදී අපි කතා කරානේ අපි කිව්වා මේක විපස්සනා කුසලයක් විදර්ශනා කුසලයක් කරගන්න ඕන කියලා. ඒ කොහොමද? අනර ඔබතුමිය දැන් කියපු එක. කුසලයක් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා කරන්නේ. අන්න විදර්ශනා කුසලයේ හැදින්නේ එහෙමයි. නමුත් ගොඩක් කට්ටිය කාමාවචර කුසල් කරන්නේ කොහොමද? දැන් ගොඩක් අය අපි දන්න පුණ්‍ය ක්‍රියා කරන කට්ටිය කාමාවචර කුසලයක් කරන්නේ කොහොමද? විදර්ශනා කුසලයකට ගෙනියන්න බෑ මේ ජීවිතේ. එහෙනම් යාර ලෝක උත්තර කුසලයක් කවදාකවත් නිර්මාණය වෙන්නේ නෑ. ඒක රවුම් ගහන්න තියෙන පරිසම්පාද. එහෙම නැත්නම් කැඩෙන්නේ මුකුත් කරගන්න බෑ. එහෙනම් මේක කියන්නේ කුසලය අවශ්‍යයි. කුසලය තුල බින දිනවා. ඒක අමුතුම හැදෙන්නේ. හැබැයි මේ කටයුත්ත තුල හිත හදාගෙන ලෝභයට ලෝභය අඩු වෙලා, ද්වේෂය අඩු වෙලා, මෝහය අතින් එහෙම වෙන්න හිත ගොඩක් දියුණු වෙනවා. හිත කියන එක හදාගෙන තියෙනවා. අඩුපාඩුකම් පිළිබඳව හිත කුක්කුච්චයට නොයන්නට, ඒ කටයුත්ත සම්බන්ධ වෙන පුද්ගලයෝ සම්බන්ධව හිත දූෂණය කරගන්න නැති වෙන්න, දෙන වස්තුව සම්බන්ධව හෝ කරන වෙනත් කටයුත්තක් සම්බන්ධව හිත දුකටපත් කරගන්න නැති වෙන්න ලොකු හිතක් තියෙනවා. එහෙම නේද? එහෙම නැති හිත එහෙම ගැල එහෙම යනවා, සංසරණය වෙනවා. කාගෙත් එහෙම වෙනවා. ඒ හිත අන්නේ දිනුවටපත් කරගැනීම තුළ තමයි ඔය කවුරුත් කරන කාමාවචර වැඩි විදර්ශනා වැඩක් කරගෙන ලෝකෝත්තර තත්ත්වයකට ගෙනියන්න පුළුවන්. අන්න ඒක තමයි මේ කියන්නේ සංඛාරකින අවස්ථාවේදී පුඤ්ඤාපි සංඛාර කෙනෙක් හදාගන්න නැතුව, අදාගෙන විඥාන පැත්තට යන්න නැතුව ඒ පුද්ගලයා සංඛාර වලින් දැන් කෙනෙක් මේ එහෙම ජීවිතයකටපත් වෙලා දැන් විඥාණය ඇවිල්ලා නේ පුද්ගලයා හිතන්. නමුත් එයා සංඛාර වලින් භවය කර්ම භවය සම්බන්ධව වැඩ කරලා සසර ගමන අවසන් කරගන්නවා. අද කරපු දේවල් සම්බන්ධ තමනක් තියෙනවා. අද සහ ඉදා කරපු දේවල් සම්බන්ධ දැන් අපිට ලබන සතිය අපිට කරන්න තිබෙන්නේ මේ විෂයාකාරව තිබෙන ඒ කියන්නේ විසිවැදෑරුම් ආකාර විශ්ලේෂණය. ඒ කියන්නේ අපිට මතකද දැන් ප්‍රසිද්ධ ගාථාවක් එහෙමත් තිබෙනවා මේ අතීත හේතවෝ පංච නේද? මේ එහෙම කියන්නේ. එතකොට ඒක අර චතු සංකේපයේ තියෙනවානේ. චතු සංකේපය දන්නවනේ? ඒ කියන්නේ අතීත හේතු, වර්තමාන ඵල, ඊළඟට වර්තමාන හේතු, අනාගත ඵලනේ. එතකොට දැන් මේ සංදි තුනෙත් ඒ කතාව තියෙනවා නේ. මම පොඩ්ඩක් එක පෙන්නන්නම්, ටිකක් පැහැදිලි කරගන්න. ඒක ටිකක් පැහැදිලි වුණා මදි. අපි ආයමු එකට. දැන් මෙන්න මෙතන පෙනේ සංදි විශ්ලේෂණේ. දැන් මෙතන මේ කියනවානේ දැන් මේකේ සංඛාර විඥාන සංදිවත් කම්මවට්ටියේදී වෙන්නේ මේ අතීත හේතු සහ වර්තමාන ඵල අතරේ තියෙන සංදිය තමයි නැතිවන්නේ. අවිද්‍යා සංඛාර සහ විඥාන ඒ අතීත හේතු සහ වර්තමාන ඵල අතර මොකද කරන්නේ? ඒ සංදිය අපිට කඩා ගන්න පුළුවන්. ඒක බයිපාස් කරන්න පුළුවන්. එතන ෆීඩ්බැක් ලූප් එකක් අපිට හදා ගන්න පුළුවන්. අපි ඒක කරන්නේ ඒක තමයි අන්නේ ඒතර අතීත හේතු වර්තමාන ඵල අතර අපි හදන සංදිය කඩා ගන්න. ඒ ජොයින්ට් එක කඩා ගන්න. ඊළඟට වර්තමාන ඵල සහ වර්තමාන හේතු. දැන් අපි දන්නවා මොනවද වර්තමාන ඵල කිව්වම වේදනාව කියන්නේ මොකද්ද? වර්තමාන වේදනාව කියන වර්තමාන මොකද්ද? ඵල හේතු වර්තමාන ඵලයද හේතුවද වේදනාව කියන්නේ? නායිත්‍යන්න වර්තමාන ඵලයක් මෙන්න වේදනාව ගැන වර්තමාන ඵලයක් නේ. ඒ දැන් මේ විඥාන නාම රූප ධාරාවෙන් ඇවිල්ලා අපට ස්පර්ශ හරහා ඇති වෙන එකක් නේ මේක වේදනා වර්තමාන ඵලයක්. ඇයි අපට මේ වේදනාව ඇතිවන්නේ?
අතීත හේතු ටිකක් නිසානේ අවිද්‍යා සංඛාර නිසානේ මේ අතීත හේතු නිසානේ මේ වර්තමාන ඵල ටික ඇති වෙන්නේ පහන තෘෂ්ණාව වර්තමාන ඵලයක්ද හේතුවක් ආ මෙතනින් හදාගන්න හේතුවක් ඕක අපි කඩා ගන්නවා කඩ වේදනා පස්සනාව වඩලා මේ වර්තමාන හේතුව කඩා ගන්න එතකොට අන්න වර්තමාන ඵල සහ වර්තමාන හේතුව අතර තියෙන ඒ සම්බන්ධය කඩනවා අපි විපාක වටේ හරහා ඊළඟ වර්තමාන හේතු ඒ එතන තියෙනවා කීපයක් නේද වර්තමාන හේතු ගත්තම ඉතින් තණ්හා උපාදාන භවය තණ්හාවයි උපාදානය කර්ම භවයයි වර්තමාන හේතු ඒතොර අන්නේ වර්තමාන හේතු සහ අනාගත ඵල අතර අනාගත ඵල කිව්වයින් පස්සේ ජාති ජරා මරණ මෙතන ජාති සහ කර්ම භවය සහ උත්පත්ති භවය එතන අපිට පුළුවන් මෙතන සම්බියක් වශයෙන් අපි මගේ හරය පරිසම්පාද ක්‍රියාවලිය මගේ හරින් එතකොට ඒ කියන්නේ ආරි තත්ත්වයට පත්වන්නේ දැන් අපි ලබන සතිය කතා කරනවා අපි අවසන් කරන්න ඉන්නවා මේ පරිසම්පාදයේ මේ අවසාන දෙක අපිට තිබෙන කතා කරන්න මේ දෙක විසිව දෑරුම් ආකාර විශ්ලේෂණය විසත් ආකාර මූල විශ්ලේෂණය වේ මූලාය එතකොට දැන් මේ විසිව දෑරුම් ආකාර විශ්ලේෂණය කියන්නේ මේ අතීත හේතු වර්තමාන ඵල වර්තමාන හේතු අනාගත ඵල මේවට මොකක්ද අපි කියන්නේ අපි කරන්නේ පරිසම්පාදේ තවත් ක්‍රමයක් විස්තර කරන්න. චතුසංකේපී. එනමෙන්න මේකනේ. මේ තුන වෙන ආකාරය. අන්නේ චතුසංකේපයට පහ පහ ගාන 20ක් හැදෙන ආකාරයයි කියන්නේ. අතීත හේතු පහක් වෙනවා. ඉතින් මෙතන දෙකයි තියෙන්නේ. ඒක හරිම ලස්සන තරම්. දැන් කෙනෙක් අහයි කෝ අවිජ්ජා සංඛාර. අතීත හේතු දෙකද තවත් තුනක් තියෙනවා. ඒව හැදෙන විදිය කොහොමද? මෙතන මේ පහ නම් පේනවා නේද? පහ වර්තමාන ඵල පහ මෙතන කොහොමද තුන තව දෙකක් එන්නවා අනාගත ඵල දෙකයි තවත් තුනක් එන්නේ අන්නේ 20 ගණන තමයි අපි ලබන සතිය සාකච්ඡා කරන්නේ ඉතින් ඔය ආකාරයට ගත්තයින් පස්සේ වුණා දැන් පරිසම්පාදේ කාල විශ්ලේෂණ මේ ඔක්කොම විශ්ලේෂණ කාල විශ්ලේෂණය සාකච්ඡා කරා ඊළඟට ද්වාදස ආයතන විශ්ලේෂණය සාකච්ඡා කරා චතු සංකේපයේ විශ්ලේෂණ සාකච්ඡා කරා අද කතා කරා තීන සම්පිකින විශ්ලේෂණ ඒ වගේම මේ වට්ට කින විශ්ලේෂණය සාකච්ඡා කරා අපිට දැන් තියෙන්නේ විසත ආකාර විශ්ලේෂණය සහ මූල විශ්ලේෂණය දැන් ඊට පස්සේ අපි යන්නේ මොනවටද පဋාණ වලට ඊට පස්සේ යන්නේ පဋාණ වලට පဋාණේ කියන්නේ විශ්ලේෂණ නෑ සංස්ලේෂණ අන්න පဋාණ කියන්නේ සංස්ලේෂණය සින්තසිස් කියන්නේ ඒ කියන්නේ දැන් අපි අදලා කරලා නේ බැලුවේ ඩයිසෙක්ෂන් කරලා අනේ පဋාණ වලදී කරන්නේ අපි බලනවා මේවා එක එකමුතු වෙන්නේ කොහොමද මේ මේ එක එක ධර්මතාවල සම්බන්ධය මොකද්ද කියලා බලන දැන් හිතන්නකෝ කෙනෙකුට ආස හිතන වාහනයක් ගලවන නේ වාහනේක ඔක්කොම ගලවන්නේ ඕතෙන්ද ඔක්කොම ගලවන ආසාවට බලන්න මොනවද තියෙන්නේ අපි විශ්ලේෂණය කියන්නේ එහෙම ඊට පස්සේ දැන් ඒක එහෙම ගලවන්න තියන්න බෑ නේද ආයි හයි කරන්න බෑ නේද වාහනේ දුවන්න හයි කරන්න ඕන උලා අනිත් තුන සංස්ලේෂණය. දැන් අපි බලමු මේ එකතුව. මේ එකතුව මේ ධර්මතාවල එකතු හොයාගත්තොත් තමයි අපට අදහසක් එන්නේ. ආද මේ ටික තමයි මේ වැඩ කරන්නේ. එක එක තැනකට වෙලා වැඩ කරන්නේ මේ. හොඳයි. වෙනත් ප්‍රශ්න මොනව හරි තියෙනවද? අපි මේ අලුත් අවුරුද්ද මොකද ඉන්න නිසා මම දන්නවා අපිට මොනවා කාර්යභාරයක් නැති කිවල්ල කරන්න. තවත් අපි විනාඩි කාලයක් අරගෙන අපි අවසන් කරමු. දේශනාව. ප්‍රශ්න මොකුත් තිබෙනවද? පරිසමුප්පාදය ගැන මෙතෙක් ඔබ නොඅහපු දේවල් මම හිතනවා අහන්න ලැබුණාද මේ සාකච්ඡාවේදී බොහෝ ගොඩක් දේවල් අහන්නුනේ ගොඩක් දේවල් මේක නිකන් අර ගොඩක් අයට කාරණා 12ක් නෙම් වෙන්නේ සාමාන්‍ය සමාජයයට නේ සම්පූර්ණ සමස්ත අවබෝධයක් ආ යුතුයි ගොඩක් කලාවට අනික දැන් මේ ටික දැනගත්තම ඔබට තව දැනගන්න දෙයක් නැහැ ඒ අභිධර්ම තියෙන ටිකනේ දැනගන්නේ දැන් මේ 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 කතා කරන මෙතන තියෙන අර විග්‍රහ ටික දැනගත්තම හත්තාගාර විග්‍රහ ටික කිසිම කෙනෙකුට ඔබත් එක්ක පරිසම්පාද ගැන නොදන්න දෙයක් නෑ ඔබට. හොඳ සාකච්ඡාවක් හොඳ අවබෝධයක් ඇති කරගන්න. සාකච්ඡා කරන්න විතරක් නෙමෙයි. අවසරයි හඳුරන්නේ වචනයක් කියන සම්ප්‍රදාය
සම්ප්‍රදාන කුල ක්‍රමයට වඩා වෙනස් විදිහ ධර්ම දේශනාවක් ලයික් සකස් කරලා අපිට ඉදිරිපත් කරාට පින් සිද්ධ වෙනවා අලුත් අවුරුද්දේ. ඔබගේ ධර්මඥානය, ඔබගේ ධර්මඥානය දියුණු වීම තමයි අපගේ අපේක්ෂාව. අනේ ඒකනේ වෙන්න ඕන, ලැබෙන්න ඕන හොඳම සත්කාරය මේකයි. ඉතින් අනිත් එක අපි මේ ගොඩාක් එක එක තැන් වලින් බණ ඇහුවට හරියට අවබෝධයක් නැත්නම් ඔය කිසිම කතා කරන concept එකක් ගැන, ප්‍රඥප්තියක් ගැන, ධර්ම කාරණාවක් ගැන ඉතින් හැමදාම එකම තැන තමයි අපි යන්නේ. අභිධර්මයේ තියෙන වැදගත්කම හරිම ප්‍රිසයිස්. කිව්වම ඒක එච්චරයි. ආයේ වෙන කිසිම බෙදILLක් නැහැ වෙන්නේ. මේ විශ්ලේෂණය දැන් ඕ දැන් බලන්නකෝ වේදනා දැන් සතිපට්ඨානෙ විතරක් හදාරපු කෙනෙකුට මේක තේරෙනවද? සතිපට්ඨාන සූත්‍ර මහ සතිපට්ඨාන සූත්‍රයේ දීඝනිකායේ සතිපට්ඨාන සූත්‍රයේ මජ්ක්‍ධිමනිකායේ දීඝ වර්ෂන් එක දීඝනිකායේ කෙටි වර්ෂන් එක තියෙන්නේ මජ්ක්‍ධිමනිකායේ. දැන් ඕක කෙනෙක් හොඳට හදානවා කටපාඩම් කර. දැන් ඒ එතනින් නැවතින කෙනෙක් සහ ඒකත් එමුණු සූත්‍ර පිටකේ හරහනේ අපි මෙතෙන්ට ආවේ ඒ ටික කියවපු කෙනෙක් මෙතන හදානවා. දැන් බලන්න මේ අපි අන්තිමට කතා කරපු ටික අර වේදනානුපස්සනාව වඩලා එයා කෙලින්ම කර්ම භවයට යනවා කියලා. මේ දැන් බලන්නතර ඒ දැනුම මෙතෙන්ට සම්බන්ධ වුණොත් යාට දැනුම කොහොමද? එයාගේ අවබෝධය තාම සම්පූර්ණ අවබෝධයක් ඇති වෙනවා යා. ඒකයි මේකේ තියෙන අවශ්‍යතාවය. හොඳයි එහෙනම් අපි අධේශනාව අවසන් කරමු. ඉතින් පින්වත්නි අද දවසේ අභිධර්ම දේශනා මාලාවේ 30 වන දේශනාවයි 2021 වර්ෂයේ අවසාන දවසේ දෙසැම්බර් 31 වෙනිදා ඔබ සම්බන්ධනේ මම හිතනවා ඔබ ගොඩාක් ධර්මඥානය ඇති කර ගන්නවා. ඒ වගේම කල්පනා කරලා බලන්න මේ තිබෙන දැනගත් ධර්ම කාරණා සහ මේ කාරණා අතර සම්බන්ධ අපි ලබන සතියේ සාකච්ඡා කරනවා අවසාන කාරණා දෙක. ඒ නිසා මේ දක්වා අද දවසේ අත්පත් කරගත්තා වූ සීල කුසල අපි මළගිය ඥාතීන් සහ දෙවියන්ට අනුමෝදන් කරමු. අපි අද දවස අවස්ථාවක් කරගමු. අපි නවින් මිය ගියපු දෙමාපියවරුන් ඉන්නවා නම් සහෝදර සහෝදරියන් ඊළඟට ගිය ආත්මවල අපේ නවින් මිය ගියපු ගොඩාක් ඥාතීන් ඉන්න පුළුවන්. ඒ නිසා හැම දිනාටම අපට අනුමෝදන් කරන්න පුළුවන් ඉතාමී උසස් කුසලයක් පින නිර්මාණය වෙනවා. ඒ නිසා ඒ සියලු කුසලී හැම දිනාටම අනුමෝදන් වෙත්වා. අපෙන් පින් බලාපොරොත්තු වෙන පරණ අවසාන දවස නිසා අවසාන හෝරා කීපයක් තිබෙන නිසා අපිට මේ අවුරුද්ද ඉතාම සතුටින් ඉතාම කල්පනාකාරීව අවසන් කරන්න පුළුවන්. ඒ නිසා සියලුම මේ ලබාගත් ආ වූ කුසල් අපි ධර්ම දේශනාවන් ශ්‍රවණය කළා අප නම් මියගේ සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා. ඒ අය සසර ගමනේ යම්කිසි අකුසල කර්මයක් නිසා මේ කතා කරන කාරණාව බැලුවම ගොඩාක් අයට කොහෙද උරුම වෙන්නේ කියන එක අපට තේරෙනවා. ඒ නිසා යම් කිසි අකුසල කර්මයක් නිසා ඒ අය දුකති ස්ථානයකට පත් වෙලා ඉන්නවා නම් ඒ වගේම ඒ දුකති ස්ථාන වලින් මිදෙත්වා සැපවත් සුගති ස්ථාන වාසය කරන අය සැප දියුණු වෙත්වා ධර්මඥානය ලබා ගැනීමට අවසාන වශයෙන් ඒ අය සීල දිනාටම උතුම් නිවන් සෝයම අත්පත් වෙත්වා කියලා අපි සාදුකාරයක් පවත්වලා ප්‍රාර්ථනා කරනවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම අභිධර්ම දේශනාව මුලින්ම දේශනා වුණේ විශේෂයෙන් අපි සාකච්ඡා කරනවා තාවතින්ස දිව්‍ය ලෝකේ සිටපු සීල දෙවිවරුන් බ්‍රහ්මයන් හිටියා. බුදුරජාණන් වහන්සේගේ මෑණියන් මාතෘ දිවරාජයන් සමග. ඒ නිසා ඒ අය කාලයෙන් ගත්තොත් පොඩි වෙලාවකදී ඒගොල්ලන්ගේ වෙලාවෙන් අපේ වෙලාවෙන් තුන් මාසයක් ඒ අය සතුටුනා. ඒ අය බොහොම සතුටුනා මේ ධර්මඥානයේ හරියාකාර විෂදාකාරයට දේශනා කරන්න ලැබිච්ච එක ගැන. ඒ නිසා ඒ අයට අප අනිවාර්යෙන්ම මේ මාලාවේ අපි 30 වන සාකච්ඡාව නිතරියද එක්සයිස් සීලම කුසල් පින් එයට අනුමෝදන් වෙත්වා. එයටත් ඉතාම ඉක්මනින් ධර්මඥානය වැඩි දියුණු කරගෙන උතුම් නිවන් සුවය සඳහා කටයුතු වන්නට මේවා ආශිර්වාද වෙත්වා. ඒ වගේම මේ අවසාන පුරා කිපින් අපි මෙතෙක් කල් ලබා ගත්තා වූ සීල පින් අද දවසෙත් ලබා ගත්තා වූ සීල පින් කුසල් දෙවියන්ට අනුමෝදන් වෙලා විශේෂයෙන් ඔබගේ පවුල්වල ඔබට දෙවියන්ගේ ආශිර්වාදය සහ ආරක්ෂාව ලැබෙත්වා. ඔබගේ මෑණියන්ට, පියාණන්ට, ඒ වගේම ස්වාමි පුරුෂයාණන්ට, ඒ වගේම භාර්යාවට, දරුවන්ට,
ඒවගේ මගේ ඒ ඉන්න උණුබුරු මිනිබිරියන්ට ලංකාවේ වාසය කරන ඥාතීන්ට ලෝක සත්ත්වවාසීන්ට හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවන සෞඛ්‍ය සම්පත වැඩිවන්නට ඒ වගේම 2022 වර්ෂය ධර්මඥානින් වැඩිවන්නට ආධ්‍යාත්මිකව තවත් දියුණු වන්නට අනිකුත් කටයුතු සාර්ථක වන්නට හේතුවක් වෙත්වා ඒ වගේම සතුට වැඩි වෙත්වා සියලුම කටයුතු සාර්ථක වෙත්වා අවසාන වශයෙන් දෙවියන්ට උතුම් නිවන් සුවයම අත්පත් වෙත්වා කියලා අපි සාදුකාරයක් එතාවතාච අම්මිහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සංපත් සිද්ධියා එතාවතාච අම්මිහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සංපත් සිද්ධියා එතාවතාච අම්මිහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සංපත් සිද්ධියා ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදාති අවසාන වශයෙන් අප ප්‍රාර්ථනා කරමු අද දවසේ පසුගිය කාලයේම සිද්ධ කරගත්තා වූ සියලු කුසල් පින් හේතු වෙලා ඔබ අප සෑම දිනාටම බුද්ධ ආදී මහෞත්මයන් වහන්සේලා විසින් නිවී සැනසී පැමිණ වැඩවදාළ උතුම් ශාන්ත නිර්වාණ සුවය මේ ජීවිතයේදී අවබෝධ කරගන්නට මේ දේශනා මාලාවන් හේතු වෙත්වා වාසනාම වෙත්වා කියලා සාදුකාරයන් පවත් අපි ප්‍රාර්ථනා अभिवादन शीलिस निच्छं वद्धापचायिनो चत्तारो धम्मा वर्धन्ति आयुवन्नु सुखं बलं आयुरारोग्य संपत्ति संग संपत्ति मेवच अतो निब्बान संपत्ति इमिनाते समिञ्चतु අවසන් කරන්නට මත්තෙන් හෙට දවසේ 2022 ජනවාරි මාසේ පළවෙනිදා හෙට දවසේ සුරාදා හවස 5ට පන්සලෙන් සිද්ධ කරන ආශිර්වාද අලුත් අවුරුද්දට ආශිර්වාද වශයෙන් කරන බුදු සම්බුදු පූජාව සහ ආශිර්වාද පිළි ප්‍රයත්න පුළුවන් සම්බන්ධ හොඳයි හැම දිනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා ආයුරාරෝග්‍ය ආදී සම්පatti වේවා ධර්මඥානෙ දිනුවා සසරින් මෙදීමට සියලුම මේ ධර්ම දේශනාවන් විශේෂයෙන්ම අපි පටන් ගත්ත අපි ධර්ම දේශනාවන් මාලාව ඉතාම එක්කෙනෙ හේතු වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා ඒ වගේම ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණ අවබෝධය ධර්මඥානය වඩා ගන්න තව තවත් හේතු වේවා වාසනාව වෙන අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සර්ණයි. පින ලබන සතියේ සිකුරාදා හමු වෙනවා. සර්ණයි ඔබ බදී සුබ අලුත් අවුරුද්දක්. සුබ අලුත් අවුරුද්දක් කියන දා.